नैनेतो अता साधु कार्य पांता अदा पियतो कोट कथा करने सत्तिस बोधिपाक्षिक धर्म कीने इधर में बोधिपाक्षिक है कि लेकिन यानी बोधिये लबागे नहीं बट उपकार करना की नाते तर में धर्म ताटिक वड़वांड मोने बोधिये ते मुकद बोधिये की लेकिन यानी चतुरारी सत्य धर्म है आउ बोधिये तमाई बोधिये की लेकिन එතකොට බෝධිපාක්ෂිකය කියලා කියන්නේ අවබෝධයට උපකාර කරන. එතකොට බෝධිය කියන්නේ ඇත්තටම නිවන. එහෙනම් නිවනට උපකාර කරන ධර්මතා තමයි බෝධිපාක්ෂික ධර්ම 37 කියපුවාම 37ක් තියෙනවා. ඒත් තියෙනවද 37ක් තියෙනවා. ඒ 37න් අපි බලමු එතන තියෙන ටික. එතකොට පැහැදිලි ඉස්සලම තියෙන සතර සතිපට්ඨාන. ඊළඟට තියෙන සතර සම්‍යප්ප්‍රදාන වීර්ය. ඊළඟට සතර ඍද්ධිපාද. ඊළඟ පංච ඉන්ද්‍රිය පංච බල ඊළඟ සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තියෙනවා. තේරෙනවා නේද මේ ටික? එතකොට දැන් මේ ටික 37ක් තියෙනවා. අපේ නනේ 34. එතකොට මෙතන 4යි දෙවෙනියටත් 4යි තුන්වෙනියටත් 4යි 4වත් තුන 12යි. පහේ දෙකක් තියෙනවා පංච ඉන්ද්‍රිය පංච බල. එතකොට 10යි. එතකොට 22යි. 22යි සත්ත බොජ්ජංග එතන 7යි. සත්ත කියලා කියන්නේ හතක්. එතකොට අපි ගිය සතියේ කතා කරේ සත්ත්ව විසුද්ධිය. විසුද්ධි හතක් ගැන. එයාගේ සත්ත් බොජ්ජංග කියන්නේ හතක්. ඒ හතයි මෙතන ආර්ය ශ්‍රාංක මාර්ගයේ අංග 8යි. ඔක්කොම කීයක්ද? 37ක් තියෙනවා. ඊතර මේවා මම එකින් එකට පොඩ්ඩක් කියලා දෙනවා. අපි දැන් මෙතන කරන්නේ අපි මේ භාවනා වැඩසටහනේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩු වඩන්න අවශ්‍ය වෙන කමඨාන් පාවිච්චි කරාද කියන එක තමයි බලන්නේ. අපි මේවා කරාද? එතකොට ඒ කරා නම් නේ දුඟක් අපේ මේ වැඩ පිළිවෙල සාර්ථකයි. ඉතින් මේවා වැඩුණාද අපි භාවනා කරනකොට වැඩෙන්න ධර්මයන් කියලා දුන්නාද කියන එක තමයි ඇත්ත මේකේ බලන්න ඕනේ. එතකොට මෙතන බලමු අපි සතර සතිපට්ඨානයේ තියෙන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා හතරක් තියෙනවා. ඉතින් ওই හතරක් බලමු කායානුපස්සන. तर काय कायानुपस्सी विहरति आतापि संपजानो सतिमा विनय लोके अभिज्ञा दोमनस्सं කියලා කියයි. तर මේ කය කෙලස් තවන වීරියෙන් ඇතුව නුවණ සිහි ඇතුව ඒ ලෝකේ ලෝභ දේශේ නැත්නම් එතන නැත්නම් වෙන අභිජ්ජාවයි ව්‍යාපාදයයි දුරු කිරීම සඳහා සිහිය ප්‍රයත්න ආකාර 6ක් වෙනවා. හයක් කියවට ඇත්තටම තව මේකේ කොටස් වැඩි වෙනවා. නමුත් මම මේක කෙටියෙන් 6කට පෙන්නනවා. මොකද අවසානයේ පෙන නවසීවතික කියන භාවනාවේ මේ කොටස් 9ම එකක් විදියට aran තියෙනවා. ඒකයි. 9ම ගත්තොත් එහෙම කීයක් තියෙනවද? එතකොට මෙතන දැන් 6යි 6 ගත්තාම 15ක් තියෙනවා. තේරෙනවද නේද? 15 අපි දැන් කීයකද බෙලා තියෙන්නේ? 6කට. එතකොට මෙතන තියෙන ආනපාන පබ්බේ කියලා එකක් තියෙනවා. මොකද්ද? ආනපාන පබ්බේ. එතකොට මේක මතක ඇති ආස්වාසේ ප්‍රස්වාසේ මත සිහිය පවත්තන. එතකොට මේකේ පෙන්නන්නේ භාගතුන් වහන්සේ අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිද්දාය පරිමුඛං සතින් උපත්ති පෙත්වා යන ආදි වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටසේ මේක තියෙනවා. එතකොට මේක සතිපට්ඨාන සූත්‍රයේ ඔයාලට තියෙනවා නේද පොතක් එමත් අම් වුණා. ඉතින් ඒක බලන්නත් පුළුවන්, මට සතිපට්ඨානේ පෙන්නන්නත් පුළුවන්. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ අවසානයේද තියෙනවා. වෙනා නේද අවසාන කොටසකුත් තියෙනවා. දැන් පළවෙනි කොටසෙන් පෙන්නන්නේ ආනපාන සති භාවනාවේ තියෙන මේ සමත කොටසක් තමයි ඒකේ පෙන්නන්නේ. මොකද්ද පෙන්නන්නේ? සමත කොටසක් පෙන්නන. ඒ කියන්නේ සමත සමාධියක් පිළිබඳව කොටස තමයි මුලින් පෙන්න. ඒක කියනවා දීගංවා රස්සංවා, එහෙම නැත්නම් දිග බව දකින්න කිව්වා, කෙටි බව දකින්න කියලා කිව්වා. ඊළඟට සංසිඳුණු බව දකින්න කිව්වා. ඊළඟට ඒ සංසිඳුණු ස්වභාවය දැකගෙන එතකොට අවසානයේදී විතර පෙන්නවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මේ සියලු හුස්ම කය, කියන්නේ මුළු හුස්ම කයම ඒක තමන්ගේ සංසිඳවමින් මේ උෂ්ම කයම ගැන සංසිඳවමින් මේ ආස්වාසය ප්‍රස්වාසය තුළ සිහිය පාත්තන්න කියලා කියනවා. එතකොට අන්තිමට සංසිඳිලා එතන ඉඳන් තමයි අපි අර ධාන වලට හිත නංවන්නේ. මොකක් ධාන ටික? පළවෙනි ධානේ, දෙවෙනි ධානේ, තුන්වෙනි ධානේ, චතුර්ථ ධානේ.
දක්වා. අන් ඒ චතුත්ථ අධ්‍යායනට ගියාම තමයි අවසානයේට ඔයත්තන්ට තියෙන්නේ අර කාය සංකාර සම්පූර්ණයෙන්ම සංසිඳිලා. නේද? මොනවද සංසිඳිලා තියෙන්නේ? කාය සංස්කාර සම්පූර්ණයෙන් සංසිඳිලා. ඒක තමයි දැන් අපි කාය සංස්කාර ගත්තාම අවසානයේ කාය සංස්කාරයේ තියෙන්නේ මොකද්ද? ආස්වාසය සහ ප්‍රස්වාසය. ඉතින් ආස්වාද ප්‍රස්වාස සම්පූර්ණ සංසිඳිලා ගියලා ඊට පස්සේ තමයි අපිට චතුත්ථ ධාන සමාපත්තිය ලැබෙන්නේ. තේරෙනවා කියන එක. ඒ කියන්නේ චතුත්ථ ධාන සමාපත්තිය කියන එක ලැබෙන්නේ සම්පූර්ණ කාය සංස්කාර සංසිඳුණා. එහෙනම් කාය සංස්කාර සංසිඳිලා චතුත්ථ ධාන සමාපත්තිය දක්වාම එතන පෙන්නනවා පළවෙනි කොටස. ඒක මේ සූත්‍රයකත් බලන්න අවශ්‍යද ඔයගොල්ලන්ට? ඒකත් ඕනනම් මට පෙන්වන්න පුළුවන්. ඒක තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් ඒක මෙහෙම බලමු නේද? ඒක ඔයාලට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් හරි අරගෙන. ආනපාන සූත්‍රයේ තියෙනවා ඒක සම්පූර්ණව. ඉතින් ඒ කතාවම තියෙනවා ආනපාන සති පබ්බේ. එතකොට එතනින් පස්සේ නේද දීගංවා රස්සංවා කියලා සබ්බකාය පටිසංවේදී අසතිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඊළඟට තමයි පස්සම් භයං කාය සංකාර. තෙන සීල මේ කාය සංස්කාර සම්පූර්ණ සංසිඳවමින් ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා කියන තැන තමයි එතනදී ඒ මත සිහිය පවතිනවා කියන තැන තමයි පෙන්නන. ඒ කියන්නේ හුස්ම රැල්ල මත සිහිය පවතිනවා නේ. කාය සංස්කාර සංසිඳුණු කෙන තැන සිහිය පවතිනවා කියන එක චතුත්ථ ධාන සමාපත්තිය. එහෙනම් චතුත්ථ ධාන සමාපත්තියෙන් අපි හතරෙන් ධානය දක්වා දිනු කරලා ඊට පස්සේ අවසානයේ මේ හුස්ම රැල්ලේ තව කොටසක් අපි බැලුවා අවසානයේ. ඒක තමයි මේ හුස්ම රැල්ලේ සමුදේ බලන්න කියලා කියනවා. මොකද්ද බලන්න කියන්නේ? සමුදේ. සමුදේ කියන්නේ ඇතිවේ. ඒ වගේම හුස්ම රැල්ලේ වය කියලා කියන්නේ නැතිවේ. එතකොට සමුදේ වය ධම්මානුපස්සී. ඒ කියන්නේ ඇතිවීමත් වය කියලා කියන්නේ නැතිවීම. එන ඇතිවීම නැතිවීම බලන්න කියලා කිව්වා. එහෙනම් ඒක අද අපි කරා නේද? ඊට කලිනුත් අපි කරා. එහෙනම් මෙන්න මේ ඇතිවීම නැතිවීම බලනවා කියලා කියන්නේ ඕක මතක තියාගන්න. හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම බැලුවත් එකයි, ඒක උදේවයි කියලා බැලුවත් එකයි. ඉතින් ඒකම තමයි. දැන් ඔයගොල්ලෝ දන්නවද මේ අපි අතපය නමන්නේ දිගාරින්නේ පවා මේවටත් කියන්නේ කාය සංස්කාර කියලා. දැන් මේ අතපය නමන්නේ දිගාරින්නේ ඔක්කොම කාය සංස්කාර. ඒ කියන්නේ කාය සංස්කාර සංසිඳනා කියලා කියන්නේ අතපය නමන දිගාරින එක පව මොකද්ද වෙන්නේ? ඒකනේ මං කියන්නේ අර මෙහෙම කරන්න එපා කියලා. ඇයි ඒ? කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. දැන් තේරෙනේ කාය සංස්කාර සංසිඳෙනවා නම් කාය සංස්කාර සංසිඳනවා නම් මේ දැන් මෙතන ඔන්න බලන්න ගැටිලා නෙමෙයි ඉන්නේ. දැන් මෙතන මොකෙක් හරි කනවා. දැන් කනකොට ඇත්තේ නැහැ මොකෙක්වත්. එතකොට මෙතන නිකන් දැයෙනවා. එහෙම එකන් නිකන් නලියනවා කහනවා වගේ. ඉතින් මොකද කරන්නේ? භාවනා පැත්තක දාලා එක කහනවා. කහනකොට මොකද වෙන්නේ? කහනකොට දැන් ගැටිලා නේද? එතකොට කාය සංස්කාරය ඇයි ඇවිස්සෙන? එහෙනම් හිත එතනදී අර තියෙන තැනට යන්නේ නැහැ. එතකොට මේ වෙන දැන් බලන්න මේ කියන දේ තේරුම් ගන්න. දැන් බුදු පියාණන් වහන්සේ නමක් නේ මේක දේශනා කරන්නේ. එතකොට මේ කියන දේ අහලා ඒක තේරුම් අරන් ඒක ක්‍රියාත්මක කරන්නත් මොනතරම් තමන්ට බුද්ධියක් තියෙන්න ඕනද නේ? දැන් කියන දේ මොකද්ද කියලා තේරෙන්න. ඇයි මේ කියන්නේ? එතකොට ඒක කියනකොට තමන්ගේ හිත ඇතුලෙන් ඔය කිව්වට ඕනේ නැහැ, යුට්ටක් ඇවිල්ලා ආඩි වෙනවා. එහෙමනේ කියන්නේ හිතෙන්. ඕක බලන්න ඕනේ නැහැ කිව්වට ඇති පොඩ්ඩක් නිකන් කියලා නේද? තව ඕන එහත් ඇල්ල බලන ආමුදුර මොකද කරන්නේ කියලා බලන්න. එතකොට ඒ ප්‍රශ්නේ නෑ. එතන තවත් එකක් ඊට පස්සේ නේද? අනිත් කට්ටිය මොකද කරන්නේ කියලා බලන හිටපු. මං විතරද භාවනා ගන්න අනිත් උන් නැගිටලා ඇති කියලා එහෙම. එහෙම බලපුවාම අනිත් කට්ටිය ඉන්න ඊට පස්සේ තේරෙනවා මටම තමයි වැඩි වෙලා තියෙන අනිත් කට්ටිය නะ හොඳට ඉන්නා කියලා එහෙම පේනවා. තේරෙනා නේද? ඇහැරලා බලපුවාම වැඩි ඉවරයිනේ. ඒ නිසා එහෙම කරන්න එපා. ඊළඟට කුරුල්ල වෙනවා. තේරෙනා නේද? කුරුල්ල ඇවිල්ලා මොකද කරන්නේ? ඔයගොල්ලෝ පරීක්ෂා කරනවා. මුන් භාවනා කරනවාද නැද්ද කියලා බලනවා. මේ වගේ හඬකටවත් මෙයාලගේ භාවනාව මේ කැඩෙනවද කියලා ඔන්න බලන්න. ඒ දෙන්නෙක් මං ගෙනලා තියෙනවා. ඉතින් ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ සද්ද දාන. හරි. ඉතින් ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ කුරුල්ලෝ කාක්කු
නේද? රංචුවක් උදේට ගෙන්නනවා. ඇයි ඒ? මේ කට්ටිය එච්චර දක්ෂද කියලා බලන්න පුළුවන් අපිට දැන්. Taman දක්ෂද? ගැටෙනවා නම් එතට අපිට එතන ප්‍රශ්නේ තියෙනවා නේ. ගැටෙනවා. ඉතින් මෙතනදී මතක තියාගන්න අපිට කරන්න පුළුවන් සීමාවල් තියෙනවා. සමහර දේවල් පාලනය කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. පුළුවන් එක පාලනය කරනවා, බැරි එක කරන්න දෙයක් නැහැ. නිශ්ශබ්දව ඉන්න තියෙන, බලාගෙන ඉන්න. ඉතින් අපිට තියෙනවා, ඉතින් අර ධ්‍යානයකට එන්න නැත්නම් ওই විදිහට හරියට භාවනා කරනහම අරවට හිත යන්නේ එච්චර. මොකද එන්න අපව මෙතෙන්නම එනවා. ඒ තමන්ගේ අරමුණට එන අරමුණ ඒ තරම් ප්‍රවණීතයි එතනදී. ඒකයි. එහෙනම් දැන් ආනපාන සතිය භාවනාවේ කොටස් දෙකම කරලා තියෙනවා. මොකද්ද? හැබැයි මතක තියාගන්න මේ ධ්‍යාන අපි මෙතන ඒකත් තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ ධ්‍යාන පොඩි වෙලාවක් තමයි පුහුණු කරන්නේ. හැබැයි මේ හැම ධ්‍යානයක්ම පැයක් දෙකක් ඉඳලා මොකද කරන්න ඕනේ? හොඳට පුහුණු වෙන්න. එතකොට තමයි මේ ධ්‍යානේ ඇත්තටම නිවැරදිව ධ්‍යානය කියන එක හොඳට තේරෙන්නේ. එතකොට අර මගෙන් අහන්නේ නැහැ හරියට ධ්‍යානයකට ගියපු කෙනා ධ්‍යානය ඇසි සත්‍ය වෙනවද කියලා. කියන හරියට ගියා නම් මොකද වෙන්නේ? ඒව මොකුත් නැතුව හරියට ගල් ගැහුවා වගේ හරියටම හිත එක තැන තියෙනවා. ඒ ධ්‍යානේ හරිම මේ දැඩිව එහෙම නැත්නම් හරිම ඒක මේ තමන්ට හරිම දැනෙනවා, ඒක මුළු ඇඟටම දැනෙනවා ධ්‍යාන. එතකොට ඔය යන්නේ එතකොට ධ්‍යානේ සමාධිගත වෙන්නේ එතකොට ඒ අන්තම්. ඒ යන්තම් එක කොහොම නම් අරක කොහොමද කියලා හිතාගෙන ඒකනේ ධ්‍යාන වලට ඇලෙනවා කියලා කියන්නේ. ධ්‍යානේ හරියට ගියාට පස්සේ ඇලෙනවා. ඒ නිසා ඒ ධ්‍යානේ ස්වභාවය තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි තව එකක් තියෙනවා. ධ්‍යාන විතරක් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් ධ්‍යාන ටික කරලා ධ්‍යාන පදනම් කරගෙන එතනින් එහාට යන්නත් ඕනේ. මුළු ජීවිත කාලෙම ඔයගොල්ලෝ සිල් රැකලා විතරක් මදි. සීලය පදනම් වෙන්නේ මතක තියාගන්න සමාධියට. ඔයාලගේ සීලය හොඳ නම් මොකද එන්නේ ඉක්මනට හිත සමාධිගත වෙනවා. හරි ඉක්මනට හිත සමාධිගත වෙන එක දිගට පවතිනවා. සීලය කැඩිච්ච ගමන් සමාධිය කැඩෙනවාම. සීලය කැඩිච්ච ගමන් සමාධිය කැඩෙනවාම. ඔයගොල්ලෝ කතා කරනකොට එහෙම මොකද එන්නේ? සීලය කැඩෙනවා. කැඩෙනකොට සමාධිය කැඩෙනවා. මේකයි කියන්නේ ඒක එපා කියලා. ඉතින් එතකොට අර තියෙන වෙලාවේ හරි මේ පැය හතර හරි පුළුවන් හිත පරිස්සම් කරන්න නේද? ඒකනේ වැදගත් වෙන්නේ අපිට ආපු එකේ. ඊළඟට එහෙනම් ආනපාන සතිය භාවනාව අපි ওই විදිහට කරලා තියෙනවා. ඊළඟට පාසකම් අතන පොඩ්ඩක් කෑ ගහන්න ඉපා කියන ටෙලිෆෝන් එකේ බන දෙකක් වෙනවා අතවල. එතකොට ඊළඟට පේනවා තව කොටසක් තියෙනවා මේ කායानुපස්සනාවේ. ඒක තමයි ඉරියාපත පබ්බේ. මොකද්ද ඉරියාපත පබ්බේ? ඉරියාපත පබ්බේ කියන්නේ ඉරියව් අපේ. මොකද ඉරියව්? ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, ඉඳා ගන්නවා. මේ ඉරියව් අතර ලා දන්නවද මේ ඉරියව් අතර විතරක් සිහිය පවත්තුමු ස්වාමීන් වහන්සේලා ඉන්න තැන. ඉරියව් අතර ගැන විතර, ඒ කියන්නේ තමන් සිහියෙන් ඉඳ ගන්න, සිහියෙන් නැගිටින තමන් මේ ඉන්නේ දැන් මේ ඉරියව්වේ කියන එක යාට පැහැදිලිව පේනවා. එතකොට ඇවිදිනවා නම් ඒ සක්මන් භාවනාව. ඒකට කියන්නේ සක්මන. එහෙනම් සක්මන් කරනවා කියන එක සිහියතිය. එතකොට ඉඳා ගන්නක නිින්ද යනකම් සිහියතිය. එතකොට දැන් ඔයත් තොංගෙ මං කියවා ඔය ඉරියව් හැම ඉරියව් ඉඳ ගන්නවා නම්, හිට ගන්නවා නම්, ඇවිදිනවා නම්, නිදා ගන්නවා නම් ඔය හැම තැනටම මං කිව්වා කමටහන් වඩන්න කිව්වනේ. සිහිය සිතක් කියලා වලන්න කිව්වා. ඊවද නැද්ද? එහෙනම් ඉඳගත්තත් හිත, හිටගත්තත් හිත. එතකොට අපි කලින්ම කිව්වක මහ දුකක්. හිතක් කියලා කියන්නේ දුකක්නේ. දැන් සිතක් සකස් වෙනවා කියන තැනම සකස් වෙන්නේ මොකද්ද? හිත නැත්තම් දුකක් නැහැ. දැන් හිත සකස් වෙන තැනම නේද දැන් ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්මයි එකතු වෙච්ච තැනනේ සිත සකස් වෙන්නේ. එතකොට ඒ සිතක් සකස් වෙච්ච තැනම සතෙක් පුජ්‍යලෙක් මමෙක් ඉන්නවා කියන එක බිහි වෙනවා. සතා පුජ්‍යලයා මම කියන කෙනා බිහි වෙච්ච තැනම දුකම තමයි. එහෙනම් හැමතැනම සිතක් සකස් වෙනවා නම් දුක තමයි. ඉතින් මේක අවසාන එක තමයි. මේ හිත් පරම්පරාව මොකද කරන්නේ? මේ හිත් පරම්පරාව ඉපදී ඉපදී මැරි මැරි යන හිත් පරම්පරාව නවත්ත ගන්න එක තමයි නිවන් දකින්න කියලා කියන්නේ. එහෙනම් යම් ප්‍රමාණයක් දක්වා ඉස්සලා නවත්තලා දැන් සෝපදේශේද පරිනිර්වාණයෙන් කරන්නේ නවත්තන. දැන් සෝවාන් කෙනෙක් වුණාම කියන්නකෝ එයාගේ හිත් පරම්පරාව ඊට පස්සේ උපදින්නේ සුගතිගාමි භවවල උපරිම ආත්ම භව 7යි.
එතකොට ආත්ම භාව 7යි තියෙන්නේ. එතනින් පස්සේ ආයි හිත පරම්පරාව උපදින්නේ. දැන් ඕක නතර කරන්නේ මේ දුක නැති කරගන්න. එහෙනම් දුක කොච්චරකට සීමා වෙයි? භව 7යි. දැන් රහත් වුණොත් එහෙම අරහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පානකම් විතරයි හිත ටිකට කර. ඒ අර පරණ කර්මේ විපාකයේ විදිහට ඒ හිත ටික හට ගන්නවා. එතනින් පස්සේ ඉවරයි. ඒකත් ආයි අලුතෙන් කර්ම නැහැ. ක්‍රියා හිත ටික විතරයි හටගන්නේ. විපාක තියෙන විපාක තියෙන ඒ හිත එක්ක සකස් වෙන විපාක තියෙන. එහෙනම් දැන් පැහැදිලිද මෙතන? එහෙනම් ඉඳගත්තත්, හිටගත්තත්, ඇවිද්දත්, නිදාගත්තත් මොකෙන්ද ඉන්නව? සිහියෙන්. එතකොට දැන් බලන්න කොච්චර නේද ඇවිදින එක මොනතරම් වාසනාවන්තද, වාසනාවන්තද සිහියෙන් යනවා. සක්මන් කරනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් සක්මන හොඳ තිබෙන පයින් යනකොට උනත් ඇවිදින තැනකදී හරි ලොකු දෙයක් තියෙන එතේ ඉඳන් දැන් මෙතේ ඉඳන් බස් එකට යනකම් ඇවිදගෙන යනකොට මොකද කන්ද? වටේ තියෙන ගෙවල් වල තියෙන බල බල මල් තියෙන බල බල ඒව කර කර යනකොට අර එකක්වත් අඩන්න බෑ. සිහිය තිබ්බනම් කකුලට එනම් කකුලේ සිහිය තමයි එකින්ගට යන්නේ. දේනවා නේද? ඒක හරීම වැදගත් වෙනවා. ඊළඟට කාරණාව තමයි දැන් සතිය අපි පැවැත්වුවානේ. එතකොට එහෙනම් මේ ඉරියාපත පබ්බේ කියන එකත් ඔය ඇතුළට අන්තර්ගත වෙලාද නැද්ද අපි එහෙනම්? අන්තර්ගත වෙලා. අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට දෙනවා සති සම්පජන්නේ කියලා එකක්. මොකද්ද? සති සම්පජන්නේ. මෙතන තියෙන්නේ සියලු ඉරියව්. දැන් අතන ප්‍රධාන ඉරියව් හතරට අමතරව සියලු ඉරියව් අතපය නමනවා නම්, දිගාරිනවා නම්, දැන් මෙහෙම අත නැමුවත් තමන් හිතන එතන ක්‍රියාත්මක වෙන්නේ සිත. දිගහැරිය හිත. ඒ වගේ සිහිය පාත්වන හැමතැන. සිත පරම්පරාවක් කියන්නේ නමුත් අපි කිව්වේ එක සිතක් කියලා බලන්න කියලා. ඉතින් ඒ වගේ කමඨහනක් පංච උපාදානස්කන්ධය කියලා වෙන්න පුළුවන්, විඥාන නාම රූප කියලා වෙන්න පුළුවන් නේද? ඒ විදිහට ඒ තැන්වල සිහිය පාත්වන මේ විදිහේ ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ කියලා. ඒක තමයි සති සම්පජාන්නේ. ආලෝකිතේ විලෝකිතේ එහෙ බලනවා නම් මෙහෙ බලන බෙල්ල හරව හරව බලනකොටම බෙල්ල හරවනකොටම දැනගන්නවා දැන් මොකද්ද හිතක් තමයි. ඊට බලනකොටත් පේන්නේ එතන මොන හරි දකින්න කොටත් එතන හිතක් තියෙන නම් සියලු ඉරියව් ගැන සිහියෙන් දකිනවා. සති සම්පජාන්නේ කියපුවම සිහියක් තියෙන එතන නුවණක් තියෙනවා. මොකද්ද නුවණ කියන එක? තමයි ඒ තමන්ගේ සතියක් තියෙනවා නම් දැන් මෙතන සතියයි සම්පජාන්නේ අතර පොඩි වෙනසක් තියෙනවා. දැන් සතිය දිගටම අපි 100න් ඉන්නකොට ඔයත්තන්ට කාලයක් එහෙම කරගෙන යනකොට තේරෙනවා තමන් මේ හදාගත්තා වූ ඒ වෙලාවේ සකස් කරගත්තා වූ හිත උපාදානය වුණාද භවයට ගියාද නැද්ද කියන එක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තණ්හාවක් ඒ හිතේ ඇති වුණාද නැද්ද? ඒක තමන්ම දන්නවා. ලස්සනයි හොඳයි මැනවයි කියලා හිතෙනකොටම තමන් දන්නවා දැන් ගියා ආවැඩේ ඉවරයි. අහු වුණා කියන එක තේරෙනවා. අහු නැත්ත අහු නැති බව තවන්ට තේරෙනවා. ආයෙකින් මම මිදුණා. ඈ දැන් ඔන්න දැන් එක දැන් ඔන්න හිත් පරම්පරාවක දැන් පළවෙනියටම අපි හිතමුකෝ දැන් ඔන්න මල් වලට ආස කියලා හිතෙන කෙනෙක් කියලා. ආ ෂෝක් මල් අපේ ගෙදර ගිනිහිල්ලා හදා ගන්න ඕනේ කියලා හිතනකොට ඔන්න මෙහෙ කියන බණපදේ මතක් වෙනවා. මතක් වෙනකොට මොකද කරන්නේ? සිහිය පවත්වනවා. මේකත් මේ විදිහ එකක් නේ කියලා අහනු පවත්වනකොටම එයා දන්නා මෙන්න මේ කොටසේ මං සසරේ ගියා, මේ කොටසේ මං සසරේ නිදහස් වුණ. එහෙනම් එයාට ඒක පේනවා. එතන තමන්ට ටිකක් තවත් කල් යනකොට පේනවා කොච්චර ප්‍රමාද වුණාද කොච්චර අප්‍රමාද වුණාද කියන එක තේරෙනවා. දැන් මේ සතිය එන්න 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 මෝරන. කවුරුවත් කියලා දෙන කවුරුවත් කරලා දෙන එකක්ද තමන්ගේ හිතේ ඇති වෙන එකක්ද මේක? ඒකනේ ස්වයං විනයක් කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ මෙතනදී අපිට භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. මොකද නිදහස? හරි දේ කියලා දෙන්නා ඊට පස්සේ ඕන දෙයක් කරගන්න කිව්වා. හරි දේ කියන්න ඕන අපි. මේක තමයි කළ යුතු දේ කිව්වා කියලා ඉරෙලා කැමති එක කරගන්න. එතකොට කවුද ප්‍රඥාවන්ත? තමන් ප්‍රඥාවන්ත නම් තමයි මේ කියන දේ තේරුම් ගත්ත කෙනා. ඒ කියන්නේ අර සුත්තමේ ඥානිය ඕනේ කියලා කියන්නේ. චින්තාමේ ඥානෙ, ඒ වගේම භාවනාත්මක ඥානෙ මේක දිනු කරගත්ත කෙනා මේක ක්‍රාප්ට් කරන්න පටන් ගන්නවා. මුලින් කරනවා, පස්සේ කරනවා. එයන්නේ මුලින් කරනවා. මේක සෑහෙන අමාරු ඉස්සල්ලාම කරගෙන යන්න. ඊට පස්සේ නිකම්ම සතිය පවතින. මේ සතිය පවතිනකොට ඇත්තටම අමුතුවෙන් භාවනා කරන්න කියලා ඉතින් මහා ලොකුට දඟලන දෙයක්වත් නැහැ පහු පහු වෙනකොට. ඒ කියන්නේ භාවනා සිහිය තියෙනවා. නමුත් අර හැම වෙලේම
තක් ගාලා මතක් වෙනවා මේක වැරදි කියන එක ඔළුවට එනවාමයි. ඉතින් ඒකන බලන්න භාගතුන් වහන්සේගේ ධර්මය අහලා ඒක තමයි ශ්‍රුතවත් පෘතග්ජනෙක් කියලා කියන්නේ ඉස්සල්ලාම අහලා තියෙන පෘතග්ජන. දැන් ආර්ය ශ්‍රාවකෙක් නම් ඊටත් වඩා එහාට යනවා. සෝවාන් කෙනෙක් නම් තවත් මේක ඉක්මන් වෙනවා. අප්‍රමාද වෙන එක අඩු වෙනවා. ඉතින් ඒ විදිහට දැන් අප්‍රමාදී වෙනවා කියනකොට දැන් හිතෙනවා දැන් මට චිත්‍රපටියක් බලන්න ඕන කියලා තමන්ට හිතෙනවා. ඒ බලාගෙන යනකොටත් මැදින් හිතෙනවා මේ මොනවාද වැඩක් නැහැ. කතාව බලන්න ඕන කියලා හිතෙනවා. දැන් කතාව බල බල යනවා. මම නම් කියන්නේ නවත්තන්න එපා කියලා. හරි බල බල යන්න බණ මතක් වෙනවද කියලා බලන්න. මැදදී ධර්මයක් මතක් වෙලා මේක අනිත් පැත්තට හිත පරම්පරාව යනකොට මොකද වෙන්නේ? නිකාම්ම අරක නවතිනවා. මට එහෙම කියපු කට්ටිය සෑහෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා දැන් මේක නැවතුණා අය බලන්න හිතෙන්නේ. බැලුවත් ඉතින් අර යන්නේ නැහැ කොඩ්ඩයි. බැලුවා වුණත් ආයෙත් එනවා. ඉතින් එහෙනම් ඒක බලනකොට අර ධර්මයක් මෙනෙහි වෙන්න ඕන. ඒක තමයි ධර්මයේ මෙනෙහි වුණාම යන මේවා එන්න ඕන. ඒක තියන සිහිය පවත්තන විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි සතිය පවත්තන්න පුළුවන් තරම්ම සිහිය පවත්තන්න. ඉතින් මේ නේද දැන් සතියේ දවස් අනිත් පැය ගානම වෙන විදිහට සිහිය පවත්වාගෙන හිටියා වුණත් මේ පැය හතර සිහිය පවත්වන එකෙන් අරවට උපකාර වෙනවා. ඒකේ තව තව පොඩ්ඩක් දවසට පැයක් තව පුළුවන් නම් තව පැය භාගයක් පුළුවන් ද කියලා බලන්න දවසට ගෙදර ගිහින්. ඒතර පැය භාගයක් සිහිය පවත්වන්න පුළුවන්කම තිබුණා නම් මොකක් හරි භාවනා ඒකත් වටිනවා. ඉතින් ওই විදිහට දවසට ඒ අදිෂ්ඨානයක් තියාගෙන පොඩි පොඩි වෙලාවක් හරි පුරුදු කරාම ටික ටික දවසක් යනකොට මොකද වෙන්නේ? එන්න එන්න ඕක වැඩි වෙනවා. එතකොට හිත කැමති නෑ අසිහියෙන් ඉන්න. දැන් වෙලෙම සිහියෙන් ඉන්න හිත කැමති වෙනවා කාලයක් කියන්නේ. දැන් නම් කැමති කාටද සාමාන්‍ය විදිහට. ඒ කැමති නෑ අර පැත්තට කැමති නෑ සිහියෙන් ඉන්න කැමති නෑ ඔය ඉන්නයි කැමති නිකන් ඉන්න. නිකන් හිත තියන්න. එන්න මේකට දාන්න මහන්සි වෙන්න ඕනේ. මම දැන් කියන්නේ ගොඩාක් ටිකක් කල් භාවනා කරාම හිතට ඇති වෙන දේවල් හිතේ වෙනස්කම්. හිත නිකම්ම ඒ අර පිහිල්ලක දැම්මා වගේ යනවා කාලයක් ගියා පුරුදු කරා. හැබැයි පුරුදු කරගන්න ටිකක් අමාරුයි. එහෙනම් සති සම්පජාන්නේ කියන එක ඔන්න තියෙනවා සියලු ඉරියව් පිළිබඳ අපි බත් කනකොට අතට දෙන අයසිකිලි කැසිකිලි යනකොට මේකේ තියෙන ඔක්කොම විස්තරේ. ඈ වෙලාවක මම සතිපට්ඨාන සූත්‍ර සම්පූර්ණ කියලා දෙන්නම්. එතකොට ඒකේ පැහැදිලිව ඒකේ තියෙනවා ඇසිකිලි කැසිකිලි යනවා නම් ඒ වෙලාවේ කනකොට බොනකොට මේ හැම තැනම සිහිය තියෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද? ධාතු මානසිකාරය කියලා එකක් කරාද අපි? කරා නේද? ඉතින් මේක හුඟක් ගැඹුරට කරා අපි. ඒකේ පඨවි ආපෝ තේජෝ ආය විතරක් නේ වර්ණ ගන්ධ රස ඕජා වලින් තියෙන මේ රූප කලාප තියෙන කියන එක අපිට තියෙන අතනදී මේ ධාතු මානසිකාරය සතිපට්ඨානේ පෙන්නන්නේ අපේ කය කොටස් හතරකට බෙදෙනවා. එකක් පඨවි කොටස් ටික වෙනම දානවා. හතර මං හන්දියෙන් ගොඩ ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒක කරන පටවි කොටස් වෙනම දානවා, ආපෝ කොටස් ටික වෙනම ගන්නවා, තේජෝ වායෝ හතර දාලා මෙතන සතේ පුජ්‍යලයේ පමෙක් නැති බව බලන්න කියලා තමයි පෙන්වන්නේ. නමුත් අපි ඊටත් වඩා එහාට අභිධර්මයේ කොටසකුත් ඔකට ඇතුළත් කරාද? මොකද අභිධර්මයේ කොටස මේ සියලුම කොටස් ඇතුළත තියෙන්නේ මස් පවා හැදිලා තියෙන්නේ මොනින්ද? රූප කලාපවල. එන රූප කලාපයේ කායිස චිත්තක්ෂණ 17යි මේවත් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා කියන එක පෙන්න. එහෙනම් ඒ රූප කලාප ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්ම ස්වභාවය පෙන්න. ඔයාලා නේද ඒ විදිහට භාවනා කරන්න කිව්වා. ඒ නිසා මේ හැම රූපයක්ම හැට රූපයක් පේනකොටම ඒ රූපයත් ඒ විදිහට චිත්තක්ෂණ 17ක ඇති වෙලා නැති වෙලා යන රූප කලාප තියෙන්නේ ඇහෙත් තියෙන්නේ එකයි. එහෙනම් එතනත් ධාතු හතර ස්වභාවයක් රූප කලාප ස්වභාවයක් මෙතනත් රූප කලාප ස්වභාවයක් ධාතු හතරක් අතනක් මෙතනක් ධාතු බැලුවද නැද්ද? නැළෝ ඒ මොහොතෙත් බැලුවා. අපි කය වෙන් කර කර බැලුවද නැද්ද? එහෙනම් කෙස් පටවි කියලා බැලුවා නේද? ලොම් පටවි වැඩිපුර තියෙන පටවි ධාතු. ඔයගේ අද උදේත් බැලුවා නේද මේක ධාතු ධාතු කියලා. එහෙනම් ඔන්න ඔතනත් ওই භාවනාවත් අපි කරලා තියෙනවා. ඒක කරන්න කරන්න තේරෙනවා. ඉතින් එතනදී සෑහෙන්න ලොකු දියුණුවක් වෙනවා. ධාතු මන සමහර කටට පටික්කුල මනසිකාරේ භාවනාව ටිකක් අමාරු අය වැඩිපුර කරන්නේ මොකද්ද? ධාතු මනසිකාර. මේක මොන වශයෙන් බලන්නද? පිළිකුල් වශයෙන් බලන්න ටිකක් හිත අමාරු නම් මොකෙන්ද බලන්න ඕන? ධාතු වශයෙන් බලන්න. එතකොට හරි පිළිකුල් වශයෙන් බලන්න ඕනේ. නමුත් ධාතු වශයෙන් බලන්න එතකොට මේ කෙස්වල සතෙක් කුජලයක් මමෙක් නැති බව පේනවා.
ලොම් වලත් එහෙමයි ධාතු විතරයි. ඉතින් ඔක්කොම ධාතුනේ මෙතන ඉන්න ඔක්කොම ධාතු. අතීතේ හිටපු කට්ටියක් ධාතු, අනාගතේ ඉන්න කට්ටියක් ධාතු. මේ ධාතු මේ ඔක්කොම මහ පොළොවයි ධාතු. එතකොට ඒ විදිහට කල්පනා කරා මේ කිසිම ධාතුවකට මම කියලා ගන්නෙ නැති වෙනවා. දැන් එතනදී මතක තියාගන්න සම්මුතිය තුළ ඉන්න එක වෙනයි. දැන් මේ ධාතු අතරට අපි මේ දා පුද්ගලත්වයක් ආරෝපණය කරලා අයිඩෙන්ටි කાર્ඩ් එකක් එහෙම හදලා තියෙනවා. ඒක සම්මුතිය තියෙන්න ඕනද නැද්ද? ඕනේ, ඒක ඕනේ. එතකොට මම ධාතු අතරක් බලලා තියෙන මං අයිඩෙන්ටි කાર્ඩ් එක ගන්න නැහැ කියලා එහෙම පුළුවන්. මෑ එහෙම බෑ. එතකොට Tamante ඉන්න ඉඩමක් තියෙනවා, ඒකට ඔප්පුවක් තියෙනවා. එතකොට ඒක ඔප්පු හදන්නේ නැහැ මං නම් එහෙම පුළුවන්. දැන් සම්මුතිය ඉන්නේ ඒක ඉදීනවා. හැබැයි මේක මගේ නෙවෙයි. ඒක දැනගෙන ඉන්න එච්චරයි. ඒක තමයි මේක තියෙන්නේ. ඒක ඒ නිසා මේ සම්මුතිය සහ පරමාර්ථය පටල ගන්න නැතු කරන්න බලන්න. හිතෙන් අතහැරන බැසෙ ඔක්කොම අතහැරලා තියෙයි. සම්මුතිය තියෙන ටික සම්මුතිය තියෙනවා. දැන් ඒ විදිහට තියෙනවා. ඊළඟට තියෙනවා පටික්කුල මනසිකාර. පටික්කුල කියපුවාම අපේ කෑලි 32 වෙන්වෙන් වශයෙන් අසාර, අසුභ, පිළිකුල්, දුර්ගන්ධ, දුර්වර්ණ වශයෙන් බැලුවා. එතකොට ওই භාවනා දෙකම එකතු කරලා අපි කරනවා ධාතු මනසිකාරයයි පටික්කුල. කරන නේද? ඊට පස්සේ මේ පිළිකුල වශයෙන් බලන එක අපි තවත් ගැඹුරට බැලුවා. කොහොමද ඒ බැලුවේ? මේක වමනේ ගොඩක් කියලා බැලුවා මතකද? බැලුවා නේද? මේක සම්පූර්ණ වමනේ ගොඩක්. මේක අසුචි කැලේ 32ක් මෙතන තියෙන කියලා එහෙන් බැලුවා. ඊළඟට අපිට බලන්න තියෙන මොකද? නවසීවතිකය කියන එක. මොකද්ද? නවසීවතිකය. ඉතින් මේ නවසීවතිකයත් බලන්න අර අමුසොහනකට විසික් කරලා දාපු මලක් සිරුරක් මම ඒකේ පින්තූරේම පෙන්නුවා වලට මතක ඇති. ඉතින් ඒවා අපි ආයේ ඊළඟ වැඩ සටහන් ආයේ පෙන්න. මම බලලා තව තාලුත් ඒවා හම්බුනත් ඒවත් පෙන්නලා ඉතින් මේ කුණු වෙලා. එතකොට මේකේ නමයක් තියෙනවා. සීවතික නමයක් තියෙනවා. එතන මේ නමේම අපිට එකපාර බලන්න පුළුවන් ඉන්නේ මවාගෙන. දැන් තේරෙනවද? ඒ කියන්නේ හිතේ මවල තමාර වගේ මොකක් හරි එකක් බලලා දැන් ඒ දවස්වල නම් දැන් මේ වගේ චිත්‍රපටි වගේ පෙන්වන්න දෙයක් තිබුණ නැහැ නේ. ඒ දවස්වල තියෙන්නේ ගිහිල්ලා මල මිනිය ඇත්තටම බලලා ඒ බලපු මල මිනිය තෝරා ගැනීමත් විශේෂයි. එතනදී මේ විසුද්ධි මාර්ගයෙන් පෙන්වන එක එක පුජ්‍යලයට වෙන වෙනම මල සිරුරු තෝරා ගන්න. දැන් මේ ශරීරයේ තියෙනවානේ දැන් මේ ශරීරයේ හින්දානේ අපි මොනවද ඇති කරගන්නේ? කාමයන්. දැන් මේ රාගයේ ඇති කරගන්නේ මොකෙන්ද? මේ ශරීරයට. මේක තමයි ප්‍රධානම මේවා එක මේ ශරීරය. මේ කාම ලෝකයේ අපි වැඩිපුරම රාගය ඇති කරගන්නේ මොකේදද? මේ ශරීරයට. තමන්ගේ ශරීරය සහ අනිත් ශරීරය. එතකොට මේ ශරීරවල එක එක්කෙනා කැමති ස්වභාවය වෙනස්. එතකොට දැන් මේ කයේ තියෙන මේ තියෙන කොටස් වෙන වෙන වශයෙන් රාගය ඇති වෙන කෙනාට අර ඉදිමිච්චි වගේ මල සිරුරක් බලන්න කියලා කියනවා. එතකොට ඉදිමිච්චි මල සිරුරක ඒ වගේ කොටස් වෙන්ගින් වශයෙන් පේන්නේ ඔක්කොම බෝල ගෙඩියක් වගේ එකපාර පිම්බිච්ච එකක් තියෙනවා. මම පණුවත් ගහලා නේද අර වැක් කරන ඕජාවත් එක්ක. එතකොට අන්න ඒ වගේ ඒක එතකොට එයාට ඒක හොඳයි. ඒ තියෙන යෝගාචරයට භික්ෂුවට හරි කාට. ඒ වගේම ශාරීරියේ පැහැයට දැන් තියෙනවානේ මේ වර්ණයට සුද්දුද ඒ වගේ ඒ වර්ණයට ඒ රාගය වගේ තියෙන කෙනාට අර විරූප වෙච්ච වර්ණයක් තියෙනකොට ඒ වර්ණය වෙනස් වෙච්ච මල සිරුර තමයි ගන්න කියලා කියන්නේ. ඒ ඔය විදිහට අවසානයේට මතක තියාගන්න අර කුණු වෙලා පණුව ගාලා පණුව එහෙම එනේව ඊළඟට මැස්ස වහනේව නේද මගේ කය නම් හරිම හොඳයි අනිත් කයලු සුවඳයි කියලා එහෙම නේද ගඳ ගන්න ශරීරයක් එහෙම බලනකොට ඔක පේනවා නේද සම්පූර්ණ ගඳයි. ඊළඟට අවසානයේ මේක ඇට සැකිල්ල එහෙම බලන එහෙම කුත් තියෙනවා අට්ටික සංඥා වඩන කට්ටියත්. ඉතින් මේ විදිහට බලන අපි ඉතින් මේ ඔක්කොම බලාගෙන යනකොට අපිටත් කොතන හරි තැනක් මොකද එන්නේ? අහුවෙනකොටම අපේ හිත එතනින් හරියට බලන්න ඕනේ. නිකන් ඉඳ බෑ හිතෙන් අර මෙනෙහි කර කර මෙහෙම අර පණුව එහෙම බලන්න ඕනේ. ඇතුලෙන් දකින්න ඕනේ මතක් කරගන්න. එතකොට අර මේක ඇතුලේ පණුව කන ඒවා මැස්ස වහන ඒවා අර ගඳ එහෙම හිතෙන් මවා ගන්න ඕනේ. මහා දැන් ගඳ වෙච්චි තැන් තියෙනවානේ කුණු වෙච්චි සත්තු හැම. ඊට වඩා ගඳද නැද්ද මේක? ගඳයි. ඉතින් යාන් ඒ වගේ ගඳයි. දැන් අර මලමිනි එහෙම තියාගන්න බෑ නේද? බැරි හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන මලමිනියත් මොකද කරන්නේ? ගඳ නැති වෙන්න තමයි තියලා තියෙන්නේ. ගඳ නැති වෙන්න. එහෙනම් ඔන්න ඔය විදිහට නව සීවතිකේ භාවනාව තියෙනවා. ඊළඟට තියෙන්නේ මොකද්ද? වේදනානුපස්සන. දැන් කායනුපස්සන වේදනානුපස්සන. එතන වේදනාව ගැන හිතන්න. එතන මෙතන මතක තියාගන්න කායික වේදනාව වෙනම තියෙනවා
චෛතසික වේදනා වෙනම තියෙනවා. කොටස් දෙකක්. කායික වේදනා කායට දැනෙන. ඒතර කායිකට දැනෙන දුක් වේදනා තියෙනවා, කායට දැනෙන සැප වේදනා තියෙනවා. එහෙනම් දැන් මధుර එක්කගේ කනකොට මොකද වෙන වේදනාවක්ද? දුක් වේදනාව. එහෙනම් අපි ওই දුක් වේදනාවට ගැටෙන්නේ නැත. ඒතර ඔයගොල්ලෝගේ කයේ මේ තියෙන කකුල් නමනකොට එහෙම ඇටවල එහෙම එන වේදනාව. ඒව මොන වේදනාවක්ද? ඒව ඇත්ත ඇවිල්ලා දුක් වේදනා. ඉතින් මේ දුක් වේදනා ඔක්කොම බලාගෙන බලාගෙන ඔයගොල්ලෝ ගියොත් ඒව නැති වුනහම සම්පූර්ණයෙන්ම ඔයගේ ඔයගොල්ලන්ට ඇති වෙනවා මොකද? සුඛ වේදනා. දැන් තුන්වෙනි ධානයේ තියෙන්නේ මොකද්ද? තුන්වෙනි ධානයේ තියෙන සුඛය. ඒ කයෙම හරිම සැහැල්ලු. එතකොට ওই සුඛය කියන එක විපස්සනාට ගත්තාම ওই සුඛයට ඇලෙන්නේ නැහැ. සුඛයට ඇලෙන්නේ නැහැ. සුඛ වේදනාවක් නැති වෙනවා. දුක් වේදනාවක් නැති වෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඔය දැන් ඔය කකුල් රිදෙන එක එහෙම නැති වෙනවා කියන එක? දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔයත් හිතන්නේ මේක දිගටම තියනවා කියලා. නමුත් එහෙම නැහැ. කකුල් රිදෙන එකත් ඒකත් නැති වෙනවා. හැබැයි එක විදිහට ඉන්න ඕනේ. ඒ කියන්නේ කකුල් රිදෙන එක නැති වෙන නම් මොකද ගන්නවද? ඒ කියන්නේ කකුල දිගාරින් නැතුව හෙලවෙන්නේ නැතුව එහෙමම දිගටම ඉන්න ඕනේ. එතකොට තමයි ඒක දිහා බලා හිටපුවම මේක නැති වෙන්නේ. එහෙම අත්දැකීමක් ලබන්න නම් ඉඳලම් බලන්න ඕන. මේක මේ පොතේනේ තියෙන්නේ. මේ දුක වේදනා නැති වුණාම සුඛ ඇති වෙනවා කියන එක. ඉතින් එහෙනම් ඕක ඇත්තටම බලන්න නම් ඒක පච්චත්තං වේදි තබ්බෝ තමා තුලින් බලන්න. එහෙනම් ඔකට වාඩිලා ඉන්නම වෙනවා ඉතින්. ඒක ඔය පුටි වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැ. මොකද කරන්නේ? කකුල් කැඩෙන්න බිම විඳ ගන්න. ඉතින් කකුල් කැඩෙන්න ඔයගොල්ලෝ දන්නවද වේදනානුපස්සනාව කරන වේදනානුපස්සනාවම ඉස්මතු කරගෙන කරන දැන් අපි මෙහි භාවනා ක්‍රමේ දැන් මම අපි කරන භාවනා ක්‍රමේ ඉස්මතු වෙන්නේ උගත චිත්තානුපස්සනාව. හිතගෙන අපි වෙන්නන්නේ. නමුත් කායනුපස්සනාව තියෙනවා ඉස්මතු වෙනවා. එතකොට මේ අනුපස්සනාවලින් වේදනානුපස්සනාව මුලට ගන්න තැන් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ගෝයින්කා හැම් තියෙනවා. ගෝයින්කා කියලා හැම් ක්‍රමයක්. ඉතින් අන්න ඒ වගේ භාවනා ක්‍රම ප්‍රගුණ කරන ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැහිලා තියෙනවා. ඔයාලා දන්නවද වේදනාව මදි කාලයක් කරනකොට ඒ ස්වාමීන් වහන්සේලාට වේදනාව මදි වෙනවා. ඒ කියන්නේ දැනෙන වේදනාව ඇටකටු කුඩු වෙන ඒව ගාණක් නැහැ කාලයක්. කොහොමද නැද කරන්නේ? නැවතින්නේ මැටල් තියෙන්නේ. අර මැටල් තියෙන්නේ අර කොන්ක්‍රීට් ගල්. ඒ ගල් ගොඩක් උඩින් ඉඳ ගන්න. භාවනා කර. දැන් ඔයාලට මේ තියෙන නිකන් ගල් උඩ යන්නත් බෑනේ. දැන් අතන කියන්නේ ගල් ගොඩ උඩ වාඩි වෙනවා. දැන් අර ගල් ඇනිලා තියෙන මොකද්ද? ඒ වේදනාව තමයි මෙනෙහි කරන්නේ. එතකොට දැන් ඔයාලට හිතෙනවා ඇති මේක මහා ශරීරයට දුක් දීමක් කියලා. එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේලා ඒ වේදනාවට මොන දෙයක් කියන්නේ මැරෙන වෙලාවේ උනත් ඉතින් එක එකන පුහුණු කරන විදිය වෙනස්නේ. ඉතින් මැරෙන වෙලාවේ උනත් වේදනාවට ඕන විදියට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඔයගොල්ලෝගේ මේ අමුවෙන් කැපුවත් ඇඟ බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙම අමුවෙන් කපනවා. දැන් නිකන් කැපුවත් ඉන්න පුළුවන්ද නිකන්? දැන් අරක දිහා බලයි ඉන්න පුළුවන්. ඉතින් අන්තිම වෙලාවෙ කොහොමද කපනවා? ඒක ඉන්ජෙක්ෂන් කට්ටුක් ගහන මැරෙන්න යනකොට. එතකොට කෑ ගහන්න දෙයක් නැහැ. මේක දිහා බලා ඉන්න හොඳම සිහිය පවතින පටන් ගන්න. මම බලන්න ඉස්පිතාලෙට ගිහම මිනිස්සු කෑ ගහන කෑ ගහයි. එතකොට ඔයගොල්ලෝ බලන්න මං නොක් කෑ ගහන්න නැතුව ඉඳීද? ඔයගොල්ලෝගෙන් බලන්න ඉතින් හිතෙන් අහලා මම කොහොම වෙයිද? නෑ මට නම් ඕ වෙන්නේ නෑ. අනිත් කට්ටිය තුනා එහෙම හිතන්න ඕනේ. එතකොට තමයි දැන් ඒ වෙලාවට දැන් අර තරම් වේදනාවක් වෙනකොට මං කරපු කටින පිංක මතක් වෙයිද කියලා හැම බලන්න. දැන් අන්නේ ඒක තමයි දෙන්නේ. මේ වේදනාව ගෙදර ඉන්නකොට ලොකු වේදනාවක් වෙනකොට පිංකන් එහෙම මතක් වෙනවද කියලා බලන්නකොට එකයි ඉන්නකොට ආන් ඒක තමයි තමන් තුළින් මේක පරීක්ෂා කරන්න කියලා කියන්නේ. නැවත මිනිසෙක් දෙවියෙක් වෙනවා කියන එක සෝවන් නැත්තම් ඒක සතර පායට යනවා කියන එකෙන් සදහට මත මිදිලා කියලා කියන්න බෑ. ඒකයි කියන්නේ බුදුහාමුදුරු එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. තා කලාතුරකින් කෙනෙක් තමයි නැවත සුගතිගාමී වෙන්නේ. ඒක නිසා මේක පුළුවන් තරම් මේ නිකන් ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ තරම් භයානක අර හිස ගිනි ගත්තාම කෙනෙක් ඒක නිවා ගන්න දඟලනවා වගේ දවල ගලුවට මම දැන් පෙට්‍රල් දාලා ගිනි තියනවා. මොකද කියන්නේ?
උදේ ගන්නවද ඒ? එතකොට ඒක නිවා ගන්න මොනතරම් වෙහෙසක් දරනවා. ඊට වඩා අමාරු මේ වැඩේ. ඊටත් වඩා දඟලන්න කියලායි කියන්නේ. ඒ නිසා අපි සහැල්ලුවෙන් සරලව එහෙම ගන්න නැතුව සෑහෙන්න මහන්සියෙන් ඕනේ මෙතන. ඒ නිසා තමයි කියන්නේ. ඉතින් ඔය අපි හැම කෙනාටම මේක පොදුයි. මම මහනුනා කියලා මට 아무තු එකක් නැහැ. මටත් තියෙන්නේ ඕකම තමයි. ඔය වැඩේමයි කරන්නේ තියෙන්නේ. ඔයාලටත් තියෙන්නේ ඒ වැඩේ. මට පොඩ්ඩක් පහසු වෙලා තියෙනවා. මොකද මම මේ වැඩේ කරන්නම කොහොම හරි දැන් මගේ මුළු කාලයම මුළු ජීවිතේම යොදවලා තියෙනවා. ඒතර මගේ ඒතර ජීවිතේ රස්සාව කියන එකක් නැහැද? එහෙම නේද? එතකොට ඒව නැහැ. අනිත් දේවල් නැහැ. අමුදරු පෝෂණය කිරීම කියන එක නැත. එතකොට දෙමාපියෝ ගැන බැලීම ඒවත් මට නැත දැන්. ඒක කරවල නැත්තම් ඉතින් බලන් වෙයි. දැන් ඒ දෙන්නම් මැරිලා ඉන්න දැන් මට ප්‍රශ්නෙකුත් නැත. ඉතින් ඒ නිසා ඉතින් අනේ සහෝදර සහෝදරියෝ ගැන ඒව ප්‍රශ්නයක් නැත. ඈ ඉතින් ඒ නිසා මේක පහසුයි ටිකක් කරන්න. අනිත් අයට වඩා පහසුයි අපිට මේක කරන්න. ඉතින් ඒ නිසා ඔය ඇත්තන්ට ගෙදරේදී කොච්චර අමාරුද ඒතකොට මේ අනිත් ඔක්කොම බදාගෙන තියෙන්නේ. ඉතින් ලෙහෙච්ච වෙලාවේ හැරි මම ඒකයි කියන්නේ කරන්න කියලා. ආවට පස්සේ නිකන් ඔයගොල්ලෝ ආවට පස්සේ දැන් ඔයගොල්ලෝ මතක ඇති අජාසත් රජතුමා එයාගිට හොඳම යාළුවා අජාසත් රජතුමාගේ යාළුවෙක් තමයි මේ කොමාර බච්ච ජීවක. ජීවක වෙද මහත්තයා කියලා කියන්නේ. එතකොට ඒ ජීවක වෙද මහත්තයා මේ පැත්ත බලන්න. තේරෙන්නේ නැද්ද? නැත්නම් අපි ඔක්කොම බලමු දෙක යනකම්. මට නේද අපිට ඉස්කෝලේදී කොහෙද උගන්නපු සර් කෙනෙක් හිටියා ගණිතේ. ඉතින් ළමයි ඔක්කොම මොකක් හරි වාහනයක් කියලා බලාගෙන හිටියා. අපිත් බලයි හිටියා. සර්ත් බලයි. ඒ බලයි ඉඳලා ගියාට පස්සේ තමයි කියන්නේ. ඒ කියන්නේ අවධානයක් නැතුව උගන්ලා ඇති වැඩක් නැහැ. ඉතින් මේකත් ඒ වගේ. ඒ නිසා වෙනතුනේ හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව හොඳට මේ මොහොතේ ඒ කරන පොඩි කාලය තුල පුළුවන් තරම් ඒ සිහිය පවත්තර මේ සබහා ධර්මයේ සද්දේ විතරක් තියෙනවා නะ දෙනද ඒ සද්දේ විතරයි නං ඇහෙන්නේ කෙනෙකුට ආපුවම හිතා ගන්න බෑ මෙතන කට්ටිය ඉතින් අර කොමාර බච්ච ජීවක අජාසත් රජතුමාව බුදුහාඳුරෝ ඇතුළු භික්ෂු සංඝා බලන්න ගේ යන අඹවන එකට එක්කගෙන යන මොකක්වත් නැහැ සාමාන්‍ය ඵල සූත්‍රයේ පෙන්නන්නේ දීඝනිකාය බලන්න කිසි සද්දයක් නැහැ අජාසත් රජතුමා බය වෙනයි මොකක් මෙච්චර 500 අදුකද ඉන්නවා කිව්වා 500 අද 2500 අද මට මතක නැහැ එච්චර සෙනඟක් ඉන්න තැනක මෙහෙම පුළුවන්ද කියලා ඉන්නවා නම් මොන තරම් තියෙනවද කියලා මෙයා රජ ගන්න මරන්නවත් ඇරයි යනවද කියලා බයත් තියෙනවා යන්නේ ඒ වගේ මතක තියාගන්න මේ ආපු තැන පුළුවන් තරම් තමන්ගේ සිත ඒ තැන පිහිටවන්න උත්සාහ කරන එතන ඒ දවසට එතකොට අතේ ඉඳන් එනකොටත් එහෙමයි මෙතන උදේ අතු ගානකොටවත් බලන්න අතු ගාන වෙලාවෙ වෙනත් අර ඉදල් පාරක් ගානේ මොකද්ද කරත් බලන්න සිහියෙන් පුළුවන් ඒ වැඩේ කරා ඉතාමත්ම ඒ කියන්නේ මේ නිකන් අර ලොකු තෑග්ගක් දීලා වගේ මේ වෙලාව ඔයාලට ඉතින් මුළු ජීවිතේ මෙහෙමයි තියෙන්නේ තෑග්ගක් දීලා තියෙන නිවන් දකේ ඔය වෙන ඒවා කරාට ඔයාලට මේ මනුස්ස ජීවිතේ මේ වෙලාවේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේක නිකන් ඔයාලට දුන්නු මහා අවස්ථාව කැමති කෙනා කරගන්න කැමති කෙනා කරන් දෙන්නේ නැහැ කියලා තියෙන මේක කියන ඉතින් ඒකත් ඔයාලගේ අපේම වැඩක් ඉතින් අපිට කැමති නම් කරගන්න නැත්නම් එක හිටියයි මේ ඒක විපාකේ Tamanට හම්බෙන එහෙනම් සුඛ වේදනාව ආව සිහිය පවත්තන්න ඕනේ ඊළඟට දුක්ඛ වේදනාවක් ආව සිහිය පවත්තන්න ඕනේ ඊළඟට මෙතන තියෙන මොනවාද අදුක්ඛම සුඛ උපේක්ඛා වේදනාවත් ආවත් එහෙම තියෙනවා ඊළඟට සාමිස වේදනාව දෙනවා ඊළඟට නිරාමිස වේදනාව එතකොට සාමිසයි කියලා කියන්නේ අර ඇහැට රූපයක් එහෙම ආපුවාම ලස්සනයි කියලා ගන්නවා නේද හොඳයි කියලා ගන්න. එහෙම වේදනාවක් ආවත් හිතෙන් ඒකත් බලනවා. ඊළඟට විරාමස කියන්නේ ධාන වලට එහෙම ඇති වෙනවා ඒවා තියෙනවානේ කාමයන්ගේ අයින් ගැලහ අන්න ඒවත් අපි බලන්න ඕනේ. ඒවත් යන සිය පාත්තන ඒවත් ඇතිවීම නැතිවීමෙන් බලන්න ඕනේ. ඊළඟට තියෙන චිත්තානුපස්සන. එහෙනම් චිත්තානුපස්සනාව කියලා කියපුවාම මොන જાතිය හිතක් ආවත් අපි එක හිතක් මොනවාද සරාග හිතක් වේතරාග හිතක් සදෝෂ හිතක් වීත දෝෂ සමෝහ වීත මෝහ සංකෙත්ත පික්කෙත්ත මහග්ගත අමහග්ගත
සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත. එතකොට මේ වගේ සිත් හට ගන්න. එතකොට දැන් මේක මොන හිතක්ද කියලා ඔයගොල්ලෝ හොයන්න එපා. ඔයාලට තියෙන්නේ මොකද්ද? ඇති වෙන හැම හිතක්ම මොකද නැති වෙනවා මේ හැම හිතක්ම හිතක් කියලා ඉස්සලා දකිනවා. ඒක ඒ හිතේ තියෙන විඥාන නාම රූප කියලා දකිනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය කියලා දකිනවා. ඊළඟට අවසානයේදී ඔය හේතුඵල වශයෙන් දැකලා නේද? අවසානයේ අනිත්‍ය වේ දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක නේ තියෙන්නේ. මේ හැම හිතකමත් ඒ වගේ. ඒතර මේක තියෙනවා තමන්ගේ පැත්තත් බලන්න කියලා කියන අනිත් පැත්තත් බලන්න කියලා කියනවා. ඒ කියන්නේ අජ්ජත්තවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති බහිද්ධාවා. ඒ කියන්නේ තමන්ට හිතක් ඇති වුණත් ඒ හිත අර විදිහම විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. බාහිර එකක් ඇති වෙනවා. දැන් කුරුල්ලෙක් කෑ ගන්නකොට ඒ කුරුල්ල කෑ ගන්න හිතේ තියෙන විඥාන නාම රූප ක්‍රියාකාරී. කොහොම බලනකොට මෙතනත් තියෙන ධර්මතා, එතනත් තියෙන ධර්මතා, මෙතන සතෙක් පුජ්‍යලෙක් මමෙක් නැති බව වචනේ නෙවෙයි. ඒ තියෙන ප්‍රඥාවෙන් අවබෝධය. ඒක නිසා සත්පුද්ගල සංඥා කැඩෙන්නේ. ඒ හින්දා තමයි අපිට අම්මා තාත්තා කියන මේ ඔක්කොම එහෙම දරුවා කියන ඔක්කොම කැඩිලා යන්නේ. එහෙම කෙනෙක් නැහැ ඔක්කොම තියෙන්නේ මෙහෙම දෙයක් කියන. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ බැරි වෙලා තරහට ඉඳපත් වුණොත් ගෙදර යන්න බැරි වෙයි. ඇයි? එතන දැන් යන්න දෙයක් නේ. එතනත් ධාතු, මෙතනත් ධාතු මෙහෙම යන්න බෑ. ඒකයි කියන්නේ අර සතියක් ඇතුළත එක්ක පිරුමම් පානවා. නැත්තම් මහන වෙලා තව ආවෝචි තියනවා නම් ඉඳි කියලා. කායෙන් හරි දෙයක් ආවා. දෙන දෙයක් කාලා දුන්න දෙයක් ඇඳලා ඉන්න. ඉතින් මේක තමයි තියෙන්නේ මේ ඇත්ත යථාර්ථය අවබෝධ කරනවා කියන එක. ඊළඟට තියෙනවා ධම්මානු පස්සනා. දැන් බලන්න දැන් චිත්තානු පස්සනා අපි කරාද නැද්ද? කරානේ. ඊළඟින් ධම්මානු පස්සනා. දැන් ධම්මානු පස්සනායේ ඇත්තටම ධම්මානු පස්සනා කියන එක අපි වෙන වෙනම භාවනා කරේ ටිකක් කරා. නමුත් අපි වෙන වෙනම භාවනා කරනකොට දැන් පංච නීවරණ භාවනා කියලා එකක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? පංච නීවරණ. එතන දෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේවා තියෙනවා නම් තියෙන බව දැනගන්නවා, නැත්තම් නැති බව දැනගන්නවා. තව මේක තියෙනවා. එතන තියෙන කාමච්ඡන්දේ නැති කරගන්න උත්සාහ කරනවා. නැති කාමච්ඡන්දේ එන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. නැවත උපද්දවන්න නැති වෙන්නේ. ඔය විදිහට මේ කාමච්ඡන්දේ ගැන විතරක් වෙන වෙනම හැම කරනවා. නමුත් අපි මෙතනදී ඔයගොල්ලෝ ධාන වලට යනවා නම් පළවෙනි ධානයට යනවා නම් ওই පහම නැති වෙනවා. මොකද නැති වෙන්නේ පහම. ඒතර කාමච්ඡන්දේ නැති වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ සුබ නිමිත්තෙන් හින්දායි කාමච්ඡන්දේ ඇති වෙන්නේ. මොකක් නිමිත්තෙන් හින්දාද? සුබ නිමිත්තෙන්. එහෙනම් කාමච්ඡන්දේ නැති කරගන්න අසුබේ වඩන්න කියලා කියනවා. කරාද නැන්ද අපි? එහෙනම් කාමච්ඡන්දේ නැති වෙන තම රාසුභේ වඩන්නේ. ඒතර කාමච්ඡන්දේ අඩු. ව්‍යාපාදේ ගැටෙන එක නැති කරගන්න මෛත්‍රිය වඩන්න කිව්වා. අපි අර අවසානයේ අදත් මම හිතන්නේ අවසානයේ මේ සියලු සත්‍යෝ මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ යථාර්ථය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්තා කියලා අපි හිතනකොට මේ හැම කෙනාගේම ස්වභාවය මේකයි කියලා දැනගෙන ඇතුළෙන්ම නේද කියන්නේ මේ දුක අවබෝධ කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න කියලා. එතනදී අපේ ව්‍යාපාදෙ මොකද වෙන්නේ? නැති වෙන තරහ ගන්න දෙයක් නේ. තරහ ගන්න දෙයක් නේ. එතකොට කරුණායි මෛත්‍රියෙන් දෙයක් කියලා ඊට පස්සේ කරන්නේ නැත්නම් ඉතින් කරන් දෙන්නේ නැහැ. තරහ ගන්න ඕනේ නැහැ. අපි කියනවා කරුණායි මෛත්‍රිය මොකද දැන් බුදුහාමුදුරුවෝ අපිට කිව්ව නේද? කියලා ඊට පස්සේ අපි කරන්නේ නැතුනම තරහ ගන්නවද? නැහැ නේද? ඉතින් අපි තරහත් වෙලා නැතිනම් අපිට කේන් තියන සමහර වෙලාවට තාම ජුට්ටක් හරි පොඩ්ඩක් හරි යනවා. ඉතින් ඒ වුණාට කේන්තියක් කියලා කියන පුංචි දෙයක් වෙන පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනාට බලන මේ තරහව කියන එක කොතනින්ද කියලා නවත්ත ගන්න බෑනේ. තරහ කේන්තිය ගැටෙන එක. ඉතින් අවසානයේදී මහා පාප කර්ම කරන්න. පාප කරගෙන කෙනෙක් මරන්න උනත් පුළුවන් බෑද මේ තරහයි. පුළුවන් ඉතින් ඇති වෙන එක. ඊට පස්සේ ක්‍රයින් ක්‍රියාත්මක වෙන ඉතින් ප්‍රාණඝාත අකුසල සම්පූර්ණ මෙලවත් ඉවරයි පරලවත් ඉවරයි. ඒ නිසා මේක නැති කරගන්න පුළුවන් මේ ලෝකයේ ඉන්න සියලු දෙනා. දැන් මට ගහන්න ආව මරන්න ආපු කෙනා වුණත් මේ දුක විඳිනවා නේද? මේ හිතන්නකෝ ඉන්න දැන් ඔයාලත් එක තරහකාරය ගැන හිතන්නකෝ ඉන්න ගම. එයාත් මොකද්ද කරන්නේ? එයාටත් තියෙන්නේ මේ සංසාර දුකමයි. දැන් ඔයගොල්ලෝ තරහ නම් එයාට තේරෙන්නේ ඇයි ධර්මයක් අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් එහෙනම් තව තවත් මොකද්ද ඇති කරගන්න?
තව තවත් කරුණා මෛත්‍රී මේ ධර්මය අවබෝධ කරගන්න කියලා හිතන්න ඕනේ අපි ඇතුලේ. එතකොට ඒ අවබෝධ කරගන්න කරුණායි මෛත්‍රිය කියන්න පුළුවන් නම් එයාට උනත් කියලා කරන්නේ නැත්නම් ඉතින් කරන්නේ දෙයක් නිශ්ශබ්දයි. එහෙනම් ව්‍යාපාද තීන මිද්දේ නැති කරගන්න මේ විරිය මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම ගැන හිතන්න කියලා කියනවා. ඊළඟට ආලෝකේ වඩන්න කියලා කියනවා. ඊළඟට මරණේ වඩන්න කියලා මරණානුස්සති භාවනා මං හිතන එක දවසක් අපි කරා. මතකද නේ? මම මැරෙනවානේ. දැන් අතීතේ හිටපු ඔක්කොම මැරිලාද නැද්ද දැන්? අර අතීතේ හිටපු මැරිච්ච කට්ටිය. සසරේ කොච්චර මැරිලාද අපිනේ? අපිමත් මැරිලා තියෙනවා දැන් ඇහෙන කාලයක්. අපේ අඥාතීත් ඔක්කොම හිටපු සත්ත්ව ඔක්කොම මැරිලා තියෙනවා. දවසට කොච්චර මැරෙනවද නේ? එහෙනම් මේ වෙලාවේ ඉන්න කට්ටියත් මැරෙනවද නැද්ද එහෙනම්? මේ අපි ඔක්කොම මැරෙනවා. දැන් නේද මැරෙනවා කියනකොට අපිට එනවා ඇහැරෙන්න ඕනේ කියලා එක. ඒ කියන්නේ ඒක තමයි තීන මිද්දේ මැරෙනවා කියන තැන. බුදියන්න බෑනේ. දැන් අපි මැරෙනවා නම් නිින්ද යන්නේ. ඊළඟට අනාගතේ අපිට ඔය දෙයමයි වෙන්නේ අනාගතේ. ඒ කියන්නේ අනාගතේ ඉන්න කට්ටිය මැරෙයි. ඉතින් මෙන්න මේ මරණ සංඥා හොඳට හිතට කාවද්ද දෙන්න කාවද්දනවා නම් ඉතින් ඔය කරන දේවල් ගොඩාක් යහපත් දෙයටම හිත යොමු වෙයි මං හිතන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපේ විරිය වැඩි වෙනවා මරණ සංඥා මෙනෙහි කරන මෙනෙහි කර. මරණය. ඊළඟට උද්දච්ච කුක්කුච්චය. එතන මේ උද්දච්චය කියන එක නැති කරගන්න පුළුවන්කම තියෙනවා අපේ එක අරමුණකට හිත ගන්නකොට. උද්දච්චය. කුක්කුච්චය කියන්නේ පසුතැවෙනවා. මොකද පසුතැවෙන්නේ? ඒක තමයි පසුතැවෙන්නේ තමන් කරපු නරක ගැන පසුතැවෙනවා, තමන්ට කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැවෙනවා. ඒ හින්දා ඒ අරමුණ වලින් හිත මේ අරමුණකට දාගත්තාම හරියට. ඊළඟට විචිකිච්ඡාව කියන එකක් තියෙනවා. සැකේ ඒක නැති කරගන්න ශ්‍රද්ධාව තියෙනවා. මොකද ඇති කරන්නේ? ශ්‍රද්ධා. විචිකිච්ඡා නැති වෙන ශ්‍රද්ධාව ඕනෙමයි. සැක නැති වෙන ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන. පැහැදෙන්න පැහැදෙන්න ශ්‍රද්ධාව නැති වෙන. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන. මොකද එන විචිකිච්ඡාව නැති වෙන. ඊළඟට අපි කතා කරා දැන් පංච නීවරණ භාවනාව වුණත් අපිට මේ කාමච්ඡන්දය ගැන වෙනම හිත හිත එහෙම භාවනා කරන්න පුළුවන්. ව්‍යාපාදය ගැන වෙන වෙනම හිතලා මෙත්තා පතුරවන්න එහෙම පුළුවන්. ඉතින් මේ භාවනා අපි අර ඇතුලේ දාගෙන එහෙම නැත්නම් අනිත් කොටස් එක්ක අපි කරලා තියෙනවා මෙතනදී. ඊළඟට පංච උපාදානස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනමම දවසක කරලා තියෙනවානේ. දැන් වලට පහුගිය වැඩසටහන මතක මේ කියන්නේ මගේ හැරිලා තියෙනා නම් මම YouTube එකේ දාලා තියෙනවා. හැම කොටසක්ම දාන්නේ නැහැ. නමුත් අපි දාන්න පුළුවන් කොටස් එක දාලා තියෙනවා. දැන් අර දැන් අද උදේ මේ කරපු භාවනාව දාන්නේ නැහැ. උදේ ගලින් කරානේ. ඒව දාන්නේ. ඒව ඇවිල්ලාම කරගන්න ඕන. ඒව දාලා ඉන්ටර්නෙට් එකකින් භාවනා කරගන්න එහෙම බෑ. ඒකට ගෞරවයෙන් අතහැරලා කරන්න ඕන දේවල්. දෙන් න්‍යායාත්මක කරුණු ටික පුළුවන් පුළුවන් තැන්වල එහෙම දාලා තියෙනවා. ඉතින් බලන්න. එතකොට ඔයාලට ඒවයේ තියෙනවා. දැන් ඒ වගේ බලන්න පුළුවන්. ඊළඟට පංච උපාදානස්කන්ධය ගැන භාවනා අපි කරා නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට ආයතන ගැන භාවනාවක් කරා මොනවාද? ආධ්‍යාත්මික රූපයි බාහ්‍ය රූපයි. උදේටත් දැන් දාලා තියෙනවා නේද? ඇස මොකද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලින් ඉඳලා තින්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපයත් එහෙමයි කියලා අපි මේ ආයතන භාවනාව තමයි කරන්නේ. ආයතන විභංග කර කර අපි හිතේ හිතා භාවනා කරනවා. හැබැයි ඕක නිකන් කටපාඩම් කරගෙන කරන්න එපා. අවබෝධයෙන්ම කරන්න ඕනේ. නිකන් කටපාඩම් කරගෙන කරපුවම ඕගොල්ලෝ සමාධියක් ඇති වෙයි. ඒ සමාධිය ඇවිල්ලා මතක තියාගන්න ඒක අවබෝධයෙන් ඇති වෙන එකක් නෙවෙයි ඒක සමතේ පැත්තට යන. නිකම්ම කරගෙන ගියොත් මොකක්ද ඇති වෙන්නේ? සමත සමාධියක් ඇති වෙයි. ඕන නිකාම එක වචන කියන්නකෝ. අනිත්‍ය අනිතනේ ඕන මොන එකක් කියන්න. එක වචන දිගටම කියන්නකෝ. මොකද වෙන්නේ? ඒක තුල හිත සමාධිගත වෙනවා නේද? ඒ හින්දා වචනයට වඩා මොකද කරන්න ඕනේ? අර්ථය හිතෙන් මෙනෙහි කර. මෙනෙහි කර කර තමයි බලන්න ඕනේ. ආයතන. ඊළඟ තියෙන්නේ සත්ත බොජ්ජංග. ඉතින් මේ සත්ත බොජ්ජංග කියන භාවනාව එතකොට අපි වෙන වෙනමම අපි කරන්නේ නැහැ. නමුත් මෙහෙම එක එක අපි කරලා තියෙනවා. දැන් සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ ඔය සතර සතිපට්ඨානෙම වඩනවා කියන එකම තමයි. ඒ කියන්නේ සිහිය. එහෙනම් හුස්ම රැල්ල ගැනත් මොකක්ද තියෙන්නේ? සිහිය. එතකොට දෙතිස් කුණුපය ගැනත් මොකක්ද තියෙන්නේ? සිහිය.
ඊළඟට මෛත්‍රිය ගැනත් මොකද තියෙන්නේ සිහිය. ඒ වගේම ඉඳ ගන්නවා හිට ගන්නවා ඇවිදිනවා නිදා ගන්නවා කියන තැනත් තියෙන්නේ සිහිය. එහෙනම් නිදා ගන්නවා කියන තැන නිින්ද ගියාම සිහිය නැහැ. නිින්ද ගියාම සතිය නැහැ. නිින්ද ගියාට පස්සේ අර නේද ඒ හිත් පරම්පරාව දැන් ඔයගොල්ලන්ට හීන පේනවා කියන තැනත් තියෙන්නේ මොනවද හිත් ඈ ඔන්න ඔබ තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ භවංගීතයේදී අර හීන පේන්නේ නැතුව හුඟා ගැඹුරේ නින්දර ගියාම විතරයි හිත භවංගීතයේ. හිත භවංගී නැති වෙලාවට මොකද වෙන්නේ? එයා අවදි වෙලත් නැහැ. අර භවංගීට ගිහින් නැහැ. ඒ අතර මැද වෙලාවේ මොකද වෙන්නේ? ඔයාලගේ හිත නැවත නැවත අර මනයි මේ මනේ ප්‍රසාදය මේ දෙක එකතු වෙලා අනිවාර්යයෙන් මෙතන හිත හදන. ඒවා තමයි ඔයාලට හීන කියලා කියන්නේ. හීන පේනා නේද? එහෙනම් නිින්ද ගියත් ඒ හිතකින් මැරුණත් මොකද වෙන්නේ? එතනදී ඔයගොල්ලෝ දන්නවද කුසල් පහළ වෙයිද අකුසල් පහළ වෙයිද කියලා? එහෙම දන්නවද? මේක තමයි ඇති. එහෙනම් මතක තියාගන්න අර නිින්දෙන් මැරුණට වඩා දැන් කට්ටිය නම් කියනනේ නිින්ද එයා නිින්දෙන් මැල කිසි කරදරයක් නැහැ කිසි දුකක් ඉන්නේ නැහැ කියලා එහෙම කියන. එයාට දැන් මේ තියෙන හිත එක්ක බලපුවාම මොනතරම් අභාග්‍ය සම්පන්නද නිින්දෙන් මැරෙනවා කියන්නේ. මේ වෙලාවේ මැරෙනවා නම් ඔන්න පොඩ්ඩක් හරි සිහිය පාත්තන්න හරි අපිට පුළුවන්. අර වෙලාවේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ භාවනාව දිගට කරගෙන මේ හිතවල ඇතිවීම නැතිවීම බලලා පුරුදු කරපුවාම අර හීනෙනුත් මොකද ගන්නෙ? ඒ හීනෙන් ඇතිවෙනා වූ හිතවල ඇතිවීම නැතිවීම බලන හිත පුරුදු වෙනවා. ඒවත් පේනවා. මේවා අනිත් මේ මොකක්ද මේ අනිත්‍යයිනේ, මේකත් අනිත්‍යයිනේ කිය කිය ඇතුලේ ඒ හීනෙනුත් වැඩ කරනවා. එහෙම තියෙනවා. ඒගොල්ලෝ එහෙම එකක් නැත්නම් දැන් බලන්න ඒ හීනෙන් හිතන් තියෙන දේ එක දිගට පුරුදු කරපුවාම දැන් මට ඉස්සර එකක් තිබුණා. ඒ කාලේ දැන් මම මොන උසස් පෙළ පාඩම් කරනවා, දැන් account හදනවා. දැන් ඒ ගණන් හදන්න ඉබේ හරි දිගට හදන්න ඕනේ. බැලන්ස් ෂීට් ඔක්කොම එනකන් හදාගෙන දිගට යන පැය ගාණක් ඉතින් ගාණ හදන්න තියෙනවා. ඉතින් ඔක හොඳට හොඳ අවධානයෙන් හදන්න. ඊට පස්සේ නිින්ද ගියාම මොකද වෙන්නේ? අර accounts balance කරනවා. ඉතින් මේ balance කර කර තමයි ඉන්නේ. හොඳට මතකයි ඉන්නවා. ඉතින් ඒව මතකයි. ඒතර දැන් බලන්න අපි අර කරන දේ එනවා නේද දෙතෙන්ද? එනවාගේ තමයි සිහිය ප්‍රාර්ථනා නම් නිින්දෙදිත් ඒ සිහිය අනත් කරලා බල. ඒක දය නේද? කරපු අය දන්නවා. නැති කට්ටි මොන උඩ බලයි ඉන්නවා. දන්නේ නැහැ නේද? මේ අත්දැකීමෙන් කියන්නේ මම ඒක. මම දන්නා ඒවා තියෙනවා මෙහෙම වෙනවා කියන එක දන්නා. එතකොට අර වගේ ගත්ත අරමුණ අර විදිහ ලෞකික අරමුණක් නම් ඒක රැයට නැවත නැවත මෙනෙහි කරනවා කියන එකත් දන්නවා. මේ විදිහට ඇතිවීම නැතිවීම බලනවා නම් ඒක හැමතැනම වැඩ කරනවා කියලා දන්නවා. තේරෙනා නේද? ඒතර නිින්දෙන් වුණත් අරමුණක් ආවත් එතන බය වෙන්න දෙයක් නෑ ඔයගොල්ලෝ. දැන් බලන්න මොන තරම් ආරක්ෂාවක්ද මේ දෙන්නේ නේද? මේක තමයි නියම ආරක්ෂාව. කාටද? තමන්ගේ මේ සංසාරයේ තියෙන ආරක්ෂාව මේ දෙන්නේ. මේ භවයට තියෙන මේ ආරක්ෂාව නෙමෙයි. මේක සංසාරයෙන් ආරක්ෂාව තමයි බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන්නේ. පොඩි වැඩක් නෙමෙයි ඒක. එතකොට ඊළඟට තියෙන්නේ සත්පොජ්ජංගේ ඒ වගේ සතිය පාත්වනකොට මොකක්ද ඇති වෙන්නේ? ධම්ම විචේ, ධම්ම විචේ සම්පොජ්ජංගේ. ඒ කියන්නේ ඔයත් ඒ වගේ සතියෙන් වඩනකොට ඔයගොල්ලන්ට මොකක් හරි ධර්මතාවයක් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ ඔයත් මෙහෙම ඇහත් වර්ණ රූපය චක්කු විඥානය යන ආදී වශයෙන් ඒ භාවනා කරනවා කියලා. කරනකොට ඔයත්න්ට මේක තේරෙන්න පටන් ගන්නවා මෙතන ධර්මතා ටිකක් විතරයි. මේ ඇහි තියෙන්නේ මොනවාද? මේ ධාතුනේ මොනවත් නැහැ කියලා අර අවබෝධයක් වෙන සතිය වලට. ඒක තමයි ධම්ම පිච්චේ. හැබැයි මොකද්ද කියලා කියන්න බෑ. ඒක මොකද? ඒක පටිච්චසමුප්පාදයක් වෙන්න පුළුවන්. මෙතන ඉන්නේ මං තණ්හාව වෙන්නේ. මෙහෙම කරොත් නේ තණ්හාව වෙන්නේ. එහෙනම් මේ මෙතන මේ වේදනාව වෙන්නේ මේ වෙන්නේ. ඔය වගේ මොකක් හරි වලට තේරෙන. මේ මෙතනද මගේ වැරද්ද තියෙන්නේ කියන එක පේනවද නැද්ද? පේනවා. ඒ වගේ ධර්මයක් පේන්න පටන් ගන්නවා. ඒකට තමයි කියන්නේ ධම්ම විචේ සම්බොජ්ජං. ඔහොම ධර්මයක් එනකොට මොකද වෙන්නේ? ඔයාලට හිතෙනවා මේක දිගටම කරන්න ඕනේ කියලා එකක්. ඒ වැඩේ ඒ කරන වැඩේ දිගටම කරන්න ඕනේ කියලා එකක් එනවා. ඒක තමයි කියන්නේ විරිය කියලා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඉතින් ඔහොම විරියෙන් මේ විදිහට කරනකොට තමන්ගේ හිතට ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඇයි මෙච්චර කල් අර කාම ලෝකේ හිටපු හිත දැන් මේ ධර්මතා යථාර්ථයේ ලෝකේ සත්‍ය දකින්න දකින්න
සත්‍ය දැකීමේ ප්‍රීතිය හිතට එනවා. ඔය ප්‍රීතිය ආපු එකක් කොහේ හරි භාවනා කරනකොට දැන් ඔයගොල්ලන්ට ආපු ප්‍රීතියක් තියෙනවා. අය නිකන් මම මෙහෙම භාවනා කරනකොට මෙහෙම මේ අවබෝධ වුණා කියලා හිතන්න. එනකොට මොකද එන හිත? අයත් ප්‍රීතිය. අයත් ප්‍රීතිය. ඉතින් ඔය ප්‍රීතිය දිගින් දිගට වඩනවා නම් ඒකට කියන ප්‍රීති සම්බොජ්ජංගය වඩනවා. ඉතින් ඒකට අර මුලින් ඉඳන්ම අය කර කර ඉන්න ඕනාකුත් නෑ. සමහරවිට අර විදිහට මතක් කරගත්තත් එනවා ටක් ගාලා. ඉතින් ඒ විදිහට ප්‍රීතිය පස්සද්ධිය. පස්සද්ධිය කියලා කියන්නේ අර පිච්චිච්ච කෙනා රාගයෙන් දේශයෙන් එහෙම පිච්චිච්ච කෙනා හරිම සැනසිල්ල තැනකටපත් වෙනවා. කයත් නිවෙනවා හිතත් නිවෙනවා. හරි නිදහස්. දැන් ඔයගොල්ලෝ ඒ භාවනාවේදී හරි කය එහෙම හරිම සැහැල්ලු වෙනවා. හිතත් මොකද ඒ? අර හිත අර ගිනි ගත්ත හිත උදේ අර ගාහන්න මරන්න හිතාගෙන හිටපේ ඔක්කොම දැන් අයින් වෙලා හරිම නිදහස් හිතක් ඇති වෙනවා. ඒක හරිම ඒක කියන්න බෑ. ඒක හරිම සැහැල්ලුයි. එහෙනම් හිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි. ඉතින් ඕක නැවත නැවත මතක් වෙනකොට මේ නිසයි මේ කෝණේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ යථාර්ථය මේ විදිහට අවබෝධ කරගන්න කොටයි උනේ කියනකොට මාත පස්සද්ධිය නිකම්ම දැයි. පස්සද්ධිය දැයි. ඊළඟට සමාධි මොකද? ওই පස්සද්ධියත් එක්ක තමයි මොකද නිත තැම්පත් වෙන ඒකාග්‍රය. ඒ තුළම හිත උපේක්ඛාටපත් වෙනවා කියලා කියන්නේ හිත ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මේ යථාර්ථය අවබෝධ වෙච්ච තැනම ඉන්න පටන් ගන්න. එහෙනම් ඔයගොල්ලෝ හිත යම් කිසි කෙනෙකුට මතක තියාගන්න ගොඩාක් දුවන කෙනෙක් ඉන්නවා. ඒ දුවන කෙනාට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධම්මවිචේ විරිය ප්‍රීති කියන මෙන්න මේ පොජ්ජංග ටික වඩන්න කියලා කියනවා. ඒ කියන්නේ අර වගේ හිතක් ධර්මයක් අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක වඩන්න කියලා කියනවා. එතකොට හිත සමාධියක් තියනවා නම් ඉසිරිච්චේ ස්වභාවයෙන් නැතුව දැන් අපිටත් එහෙමයි. දැන් ওই මුල් කාලයේදී ඔයගොල්ලෝ භාවනා කරනකොට හිතක් හරි මොකක් හරි දිහා බලාගෙන ඉන්නකොට ඉස්සල්ලාම මුලින් භාවනා කරනකොට ඇහැට රූපයක් එනකොට හිතක් කියන්න ඕනේ. කනට සද්දයක් එනකොට හිතක් කියන්න ඕනේ. ඉතින් ඔහොම කර කර ඉතින් සෑහෙන්න ඉතින් පොයින්ට් එකක් දිදී තමයි මේක කරන්නේ. එතකොට ඒ වැඩන්නේ මොකද්ද? සති ධම්මවිචේ විරිය ප්‍රීති කියන කැලේ තමයි ඒ වැඩේ. කාලයක් ගිහිල්ලා ටිකක් කල් භාවනා කරනකොට ඔන්න එකක් දෙකක් කියනකොට ටැග් ගාලා හිත මොකද වෙන්නේ? මෙන්න සමාධිගත වෙන්නේ. ඒ කියන්නේ අය මුකුත් නෑ. දැන් සමාධිය විතරයි ඉන්නේ. දැන් අර අරවා බලන්න හිතෙන්නේ නැහැ. ඒවා එන්නේත් නැහැ. එහෙනම් දැන් එයා වඩන්නේ මොකද්ද? පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එහෙනම් දැන් මේ කොටස් දෙකකට මේක මොකද වෙන්නේ? වැඩෙනවා. කාලයක් යනකොට ඒක තේරෙනවා. හැබැයි මේ දෙපැත්තම අවශ්‍ය වෙනවා ඈ. එතකොට මේ සත්බොජ්ජංග ඊළඟට දෙන්නේ මොකද්ද? චතුරාරි සත්‍ය. ඉතින් දුක්ඛ සත්‍ය නේද අපි අර ඉස්සෙල්ලාම සද්ධා භාවනාව කියලා කරේ. එහෙනම් ඉපදෙනාම නිරේ ඉපදුනාම දුක්ඛයි, තිරිසන් ලෝකේ ඉපදුනාම දුක්ඛයි. ඒ ධර්මය අරගෙන චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය කියන ධර්මය අරගෙන දිගින් දිගට මෙනෙහි කරා නේද? එහෙනම් දුක්ඛ සත්‍ය. එහෙනම් ඔයාලා දන්නවා දුක තමයි ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන මූලික කාරණා මොකද්ද? දුක. දුකම තමයි. ඒ දුක තමයි අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් දුක්ඛ සමුදය මේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණා පේනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක Nirodhe තමයි දුක නැති කරනවා. අශේෂ විරාග නිරෝධෝ චාගෝ පිටි පටි නිස්සග්ගෝ මුත්‍ය අනාග. චුට්ටක්වත් ඉදිරිය නැතුව අතාරින්න කියලා කියන්නේ. ඒකට යන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් චතුරාර්ය සත්‍යය භාවනාව ওই විදිහට තියෙනවා. ඉතින් අපි මේවා අවබෝධයෙන් කොටස් කොටස් කරලා තියෙනවා. අපි බලමු ඊට පස්සේ. එහෙනම් දැන් ඔන්න දැන් හතරයි තව කියලා දුන්නේ නේද? මොකද්ද? කාය අනුපස්සන, වේදන අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්ම අනුපස්සන. දැන් තියෙන්නේ අවසාන දෙක තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක්. ඒක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි. මේ ටික මම අන්තිමට කියන්නම්. මොකද ඒකත් කොටසක් විදිහට එනවා නේද? ඊළඟ සතර සම්‍යක්ප්‍රදාන වීරිය තියෙනවා. එතන මොකක් තියෙන්නේ? ඔනගෙන මෙතන තියෙනවා චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. ඒ කියන්නේ මෙතන වෑයම් හතරක් තියෙනවා. පළවෙනි වෑයම තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න ඒක තියෙනවා මෙතන අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ මේ වෙලාවේ නැති, මේ වෙලාවේ නැහැ කියන අනුප්පන්නන ඉපදිලා නැති. පාපකානං කියලා කියන්නේ
පාපක අකුසල ධර්මයන්. පාපක අකුසල ධර්මයන් අනුප්පාදාය නැවත උප්පාදනේ නොකරන්න. දැන් ඕගොල්ලන්ට මේ වෙලාවේ කාමච්ඡන්දයක් නැති වෙන්න පුළුවන්. නේද? එහෙම රාග හිත් මොකක්වත් නැහැ. තරහක් නැහැ. හැබැයි ඕගොල්ලෝ පාරට යනකොට මොකද වෙන්නේ? එන්න පුළුවන්. එළියට යනකොට එන්න පුළුවන්. එහෙනම් දැන් නැති එක මොකද කරන්නේ? අය එන්න දෙන්නේ නැති වෙන්නේ වෑයම් කරන්න. ඔන්න වෑයම් ටික තියෙන කොහොමද කරන්නේ? ඒක එහෙම වෙන්නේ නැති වෙන්නේ චන්දං ජනේති. ඡන්දය ඇති කරගන්න, කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉපදවන්න නැති වෙන්නේ ඡන්දය ඇති කරන. ඒක වෑයම් කරන්න ඕනේ. මොකද කියන්නේ? වෑයම් කරන්න ඕනේ ක්‍රියාවලියට. ඊළඟට විරිය ආරම්භ කරන්න ඕනේ. විරිය නැත්තම් බෑ. ඊළඟට චිත්තම් පග්ගණ්හාති ප්‍රදාති කියලා කියන්නේ මේකට අදිෂ්ඨාන කරන්න, දැඩි කරලා ගන්න ඕනේ මම මෙහෙම කරනවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතන ඉඳන් දැන් බස් එකට යනවා නම් හරි වැඩ. මේ යනවනේ දැන්. නැති එක එන්න පුළුවන්. එන එක නවත්තන්න දැන් ඉඳන් අදිෂ්ඨාන කරේ නැත්තම් බෑ. නිකන් කෙරෙන්නේ නැහැ. යන ගමන් ඕගොල්ලන්ට දැන් අනුප්පන්නානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය කිය කිය එහෙම එන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්න ඕනේ. එතන තියෙන අකුසලයක් තියෙනවා නම් මොකක් හරි ඒක මොකද වෙන්නේ? උප්ප ඈ ඊළඟට දෙන්නේ. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනයි. දැන් තියෙන එකක් තියෙනවා නම් ඒක නැති කරගන්න අපි වෑයම් කරනවා. අර හතරම කරනවා. අර උඩින් තියෙන ටික කරන්න. ඊළඟට තියෙන්නේ අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපද. මේ වෙලාවේ නැති එකක් තියෙනවා නම් දැන් මේ වෙලාවේ සමාධියක් එහෙම නැත්තම් මොකද කරන්නේ? සමාධිය ඇති කරගන්න. සතියක් නැත්තම් සතිය ඇති කරගන්න. ආන් එක තමයි නැති එක ඇති කර ගන්නවා. ඊට පස්සේ තියෙන එක මොකද කියන්නේ? ශක්තිමත් කර ගන්නවා. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිත. තිතියා කියන්නේ ස්ථිර කර ගන්න. දැන් ඔයගොල්ලෝ ගා තියනවා නම් අපි තමයි පළවෙනි ධ්‍යානෙ ස්ථිර කරනවා. කොහොමද පළවෙනි ධ්‍යානෙ? දැකලා ස්ථිර කරන හැටි. ඒ කියන්නේ තියෙන එක ඒ නැවත නැවත ස්ථිර කරනවා. ඒකයි කරන්නේ ඔයගොල්ලෝ. තියෙන කුසලේ ආය වැටුනොත් එහෙම අර කුණු ගොඩට එහෙම තියෙන එක ස්ථිර කරනවා. අසම්මෝසය වැටෙන්න දෙන්නේ නැති වෙන්න. ඒක තමයි අර කියන්නේ. පළවෙනි ධානය කිය. නැත්නම් හිතක් නම් දිගටම හිතක් කියලා මෙනෙහි කරන්න. ඊළඟට බීයෝ භාවය. ඒ කියන්නේ දිනුන බවට පත් වෙන නිකන් නෙවෙයි. දිනුන වෙන්න නම් මොකද කරන්නේ? දැන් ගයක් හදනවා නම් ගලින් ගල බැඳි නැත්නම් ගේ හැදෙන්නේ. ඒ වගේ මේකත් එහෙමයි. පියවරෙන් පියවර තියන්න. නැත්නම් නිකම්ම නිකම් හිතියට වෙන්නේ. හිත දියුණු වෙන්න නම් දියුණු කරගන්න වැඩ පිළිවෙල ටික ටික පුරුදු කරන්න ඕනේ හිතට. හැම වෙලේම දවසට ටිකක් හරි පුරුදු කරන්න. ඉතින් අනේ මේ පුරුදු වෙනකොට ඒක යනවා ඉස්සරහට. පුරුදු කරන විදියට තමයි දෙන්නේ. බීයෝ භාවය වේපුල්ලා විපුල බවට පත් කරගන්න උත්සාහ කරන භාවනාය කියලා කියන්නේ නැවත නැවත කරනවා කියල. එහෙනම් භාවනාත්මකව කරනවා කියන්නේ නැවත 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 මේක කරන්න. ඊළඟට පාරිපූර්යා කියලා කියන්නේ පරිපූර්ණ බවට පත් කරගන්න ඕනේ චන්දංජනේති අර ටිකම තමයි. එහෙනම් ඔන්න හතරක් තියෙනවා. ඒකට කියනවා චත් මොකද්ද? සතර සම්‍යප්ප්‍රදාන වීරිය. එතකොට හතරනේ. එහෙනම් මේ හතර අපි ඔය කමඨහන් වඩනකොට වැඩෙනවද නැද්ද? වැඩෙනවා. ඊළඟට තියෙන සතර ඍද්ධිපාද. එහෙනම් සතර ඍද්ධිපාද කියලා කියන්නේ අපේ ඍද්ධිය කියලා කියන්නේ නිවන නැමති ඍද්ධිය. ඍද්ධිය කියලා කියන්නේ සිද්ධිය. ලබා ගන්න නිවනෙන් අපිට ඕනේ මොකක් හරි දැන් අරමුණක්නේ. එහෙනම් අරමුණක් ලබා ගන්න උපකාර වෙන ධර්මතාව තමයි මේ ඍද්ධිපාද කියලා කියන්නේ. කීයක් වරද? හතරක් වර. එහෙනම් ඡන්දය. ඡන්දේ නැත්තම් බෑ. ඡන්දේ කියන්නේ කැමැත්ත. නැත්නම් අර පෙට්ටියට දාන එක නෙවෙයි ඈ. ඒක ඇවිල්ලා වෙන කතාව. මේ කතාව ඇවිල්ලා නිවන ඕනේ කියලා. ඒ කියන්නේ ලෝකෝත්තර නිර්වාණයට යන්න හිත කැමතියි. දැන් ඔයගොල්ලන්ට කැමැත්තක් නැත්තම් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. දැන් මට නිවන් දකින්න ඕනේ කියලා ඒ චිත්තය දැඩිව හිත ඇතුළට කාවද්දා ගන්න බැරි වුණා නම් ඔයගොල්ලන්ට මෙතන ඇවිල්ලා භාවනා කරන්න බෑ. එතකොට හිත යන්නේ නැහැ ඉතින්. ඒ ඔය ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඉතින් එන එකත් හොඳයි. මොකද කවදා හරි හැරිච්ච දවසට මේක ඇහෙනවනේ. දැන් ඔහොම ඉන්න ගමන් මොකද වෙන්නේ? ඉන්නකොට එක පාට නැහැරෙනවා. ඇහෙනකොට චන්දං ජනේති වායමති කියලා ඇහෙනවනේ. ඒ ඇහෙනකොට මේක ඉතින් අර හිතන්න පුළුවන් වෙනවා ටිකක් හරි. එහෙම ඉන්නවා. ඉතින් එහෙම
නේද? දැන් ඔයගොල්ලෝ නිකම්ම හිතන්න බලන්න ගෙදර ඉද්දි ඔයත්තු දැන් අර තමන් කැමති දෙයක් බලන නිින්ද යනවාද? ඇයි යන්නේ නැත්තේ? ඒ කැමැත්තෙන් බලන්න. මෙතනත් එහෙමයි නිවන කියන එකට කැමැත්ත එනවා නම් විතරයි ඉතුරු කාරණා ටික හිත ඇතුළට කාවා දෙන්නේ. නැත්තම් යන්නේ. ඒ නිසා ඡන්දය තියෙන්න ඕනේ. නිවනට ඒ කියන්නේ ඕක ඇති කරගන්න තමයි අර අපි දුක දකින්නේ. දුක බලන්න බලන්න දුක දකින්න දකින්න ලෝකයට තියෙන කැමැත්ත නැති වෙනවා. ලෝකෝත්තර නිර්වාණයට තියෙන කැමැත්ත තමයි ඇති. ඒන තමයි අපි ඡන්දය. ඡන්දය ඇති කරගන්න තමයි අපි ඉස්සල්ලාම අර දුක්ඛ ආර්ය සත්‍ය ගැන කල්පනා කරන්නේ. එනනම් චිත්ත. එනනම් නිවන සඳහා හිත මෙහෙවනවා කියන කෙනෙක් මෙතන චිත්තය කියපුවාම චිත්ත ඒකාග්‍රතාවය තමයි වැදගත් වෙන්නේ. මොකද්ද චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ? සමාධිය. එනනම් නිවන් දකින්න කැමති කෙනා මොකද කරන්නේ? හිත එකඟ කරගන්න ඕනේ, සමාධිය ඇති කරගන්න ඕනේ. විරිය කියන්නේ අර ඉස්සෙල්ලා කියපු සතර සම්‍යප්ප්‍රදාන වීරියම. බලන්න එකම දේවල් හැමතැනම තියනා නේද? විරිය. ඊළඟට විමංශ. විමංශ කියලා කියන්නේ ඔය අපි දැන් බැලුවා නේද පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම, උෂ්ම රැල්ල ඇතිවීම නැතිවීම. ඉතින් ආන් මේ විදිහට මේ සංස්කාරයන් ඒ ඇතිවීමක් නැතිවීමක් දකිනවා නම් ඒක තමයි විමර්ශනය කරනවා කියලා කියන්නේ. ඒක තමයි විමංශ කියලා කියන්නේ. ඒක ඉර්ධිපාදයක්. මේ චතර ඉර්ධිපාද වැඩුවා නම් යම්කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මං සතර ඉර්ධිපාද වටලා තියෙන්නේ. සතර ඍද්ධිපාද වටලා තියෙන මට කල්පයක් හෝ කල්පයට වඩා වැඩියෙන් වුණත් ඊට පුළුවන් කියලා කියනවා. හිතන්න පුළුවන්ද? ඒ වගේ තමන්ට ඕන විදිහට ආයෙෂය වුණත් පාලනය කරගන්න එහෙම පුළුවන්කමක් තියෙනවා. ඍද්ධිපාද වඩපුවා. ඉතින් ඉතින් මේවා තමයි ඉතින් භාවනාවයි අපි කරන භාවනා කරගෙන යන්නේ. ඉතින් ඒවා වැඩෙනවා එතකොට. ඊළඟට පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය ගත්තාම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පහම. සද්ධාව කියලා කියන්නේ අපි මේ දුක්ඛය අවබෝධ කරගෙන ලෝකෝත්තර නිර්වාණයට යන පහදෙනකොට බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගැන පහදීම ඇති වෙන ශ්‍රද්ධාව තියෙනව නැත්නම් යන්න බෑ. ඊළඟට විරිය තියෙනවා. මොකද්ද විරිය කියන්නේ? සතර සම්‍යප්ප්‍රදාන වීරියමයි. සතිය කියන්නේ සතර සතිපට්ඨාන. අර ඉස්සෙල්ලා කියපු එකම. ඊළඟට සමාධිය කියලා කියන්නේ නීවරණ අයින් කරපුවම හිතේ ඒකාග්‍රතාවයේ. ප්‍රඥා කියලා කියන්නේ අර විමර්ශ කියන එකම තමයි. ඇතිවීම නැතිවීම බලනවා නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අනිත්‍ය බලනවා කියන ඇතිවීම නැතිවීම ඉතින් ප්‍රඥාව. ඔය පහම වෙන්න තුනේ මතක තියන්න බල වෙනවා. ඔය පහම මොකද වෙන්නේ? බල වෙනවා. මොකද්ද බල? බල වෙන්නේ ඒ පහමයි. අර පහම බලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය පංච බල වෙනවා. ඒ කියන්නේ සතිය කියන එක බලයක් වෙනවා. මම කියන්නේ දැන් මුලින් හරි අමාරුයි මේක කරන්න, පස්සේ නිකන් වෙනවා. ආන් ඒ වගේ තමයි. විරිය බලයක් වෙනවා, සමාධිය බලයක් වෙනවා, ශ්‍රද්ධාව බලයක් වෙනවා. ශ්‍රද්ධාව බලයක් වුණාට පස්සේ කවුරුවත් බුදුහාමුදුරුවෝ කියන්නේ අමුතුවෙන් ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියලා එහෙම කියන්න ඕනේ නැහැ. ඇයි? ආයෙ යා මොනා කිව්වත් බලයක් වුණාට පස්සේ එයාට ආයෙ කවුරුවත් අපහැදෙන දෙයක් කිව්වත් එහෙම අපහැදෙන්නේ නැහැ. එයාට ඒ තරම් බලයක් බලයක් තියෙනවා. ධර්මය ගැන බලයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ භාවනා කරලා මේ අවබෝධයන් ලබා ගත්තට පස්සේ කවුරු හරි කියනවා නම් ඒක ඒසේ නෙවෙයි, ධානය නෙවෙයි කිව්වට තමන් දන්නවා ඒ සමාධිය වලට ඇත්තට බලයක් කියලා. එතකොට දන්නවා මේකම තමයි සමාධිය. අය කවුරුවත් මේක සමාධිය නෙවෙයි කියලා කියන්න දෙයක් නැහැ. තමන් දන්නවා මේකම තමයි කියන්නේ. එහෙනම් බලයක් කියලා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් වෙනවා. ඔකට මම දෙන උදාහරණයක් තමයි මතක තියාගන්න. ඒ ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ අපි හිතමුකෝ නේද, පස් දෙනෙක් මොකක් හරි පොල්කොටයක් වගේ එකක් තල්ලු කරගෙන. ඉතින් ස්ටේජ් එකක් වගේ එකක් උඩ තියෙනවා, උඩට නක් ගන්න ඕනේ. දැන් මේ පස් දෙනා මොකද කරන්නේ? උස්සන්නේ. උස්සලා තම තියන්නේ. එහෙනම් මේ පස් දෙනාම උස්සනවා. එතකොට මේ මාර්ගඵල ලබන අවස්ථාවකදී ඔය ඉන්ද්‍රිය ධර්ම බල බවට පත් වෙනවා. ඒ බල බවට පත් වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම ටික සමාන වෙනවා. එකක් වැඩි වුණාට එකක් අඩු වුණාට එහෙම නිවන් දකින්නත් බැහැ. දැන් ඔයගොල්ලෝගේ ශ්‍රද්ධාව එහෙම වැඩි වුණොත් එහෙම නිවන් දකින්නේ නැහැ අයියේ. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම ඔයගොල්ලෝ භාවනායි ප්‍රඥාව ඇති කරගන්න නැතුව ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම අඳුන් කුරක් පත්තු ගන්න දුවන භාවනා මැදදී. දැන් මං කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඒව අතහරින්න ඕනේ වෙලාවේ. එහෙනම් ඒ කියන්නේ ශ්‍රද්ධාවට දැන් මෙහෙමයි කියලා. දැන් භාවනායි දැන් හොඳට මේ භාවනා වැඩි වැඩි ඉන්නවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම එහෙම මං ළඟින් ගියොත් එහෙම භාවනා නැගිට මේවා කරලා නැගිටින්න හදන අපරාධේ. එහෙම එකක් නෙවෙයි දැන් කියන්නේ. ඒකතොට ඒක
අර වැරදි පැත්තට යන්නත් පුළුවන් සමහරවල් ශ්‍රද්ධාව මේක මේවා බවට පත් එහෙම නෙවෙයි මේ ශ්‍රද්ධාව අවශ්‍ය ප්‍රමාණයට වැඩෙනවා ඒ වගේම ඒක අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නත් ඕනේ සමාන වෙන්නත් ඕනේ දැන් ඔය ශ්‍රද්ධාව වැඩි වුණ හින්දා තමයි බාහ්‍ය දාරචීරියට පළවෙනි සැරේ කමටහන් දෙන්නේ බුදුහාමුදුරු මහා ශ්‍රද්ධාව යන බුදුහාමුදුරු මෙහෙම වැඩෙයින් නේද එක්තරා දේවතාවෙක් කියන බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා කියනවානේ බාහ්‍ය දාරචීරියට ඉතින් එයාගේ කතාව ඔයත් දන්නවා මං හිතන්නේ ඉතින් මේ කතාවේ වෙලාව මදි වෙනවා මට මේ කතා ගොඩක් කියන්න ගියෝ ඉතින් එයා ඔය දර කෑලි වලින් එයාගේ නැව එහෙම සම්පූර්ණම මුහුදුපත් වෙනවා ඉතින් බොහොම මාරුවෙන් පීනගෙන ඇවිල්ලා ඉතින් අඳින දේකුත් නැහැ දර කෑලි ටිකක් පටලවගෙන ඉන්න ඉතින් මිනිස්සු මෙයා නිර්වතින් මේවෙන් ඉන්න හරිම අල්පේජ්ජයි කියලා රහතන් වහන්සේ නමක් විදිහට තමයි සලකාගෙන දන් එහෙම දෙනවා මිනිස්සු ඉතින් මෙයාත් ඒ විදිහට අඟපාගෙන ඉන්න බ්‍රහ්ම ලෝකේ ඉන්න මෙයාගේ යාළුවෙක් රහතන් වහන්සේ නම ඉස්සර යාළුවෙක් ඔය නේද 7 දිනක් රහ මේ භාවනා කරලා දැන් එක්කෙනෙක් රහත් වුණා එක්කෙනෙක් අනාගාම ඒ අනාගාම වෙච්ච යාළුවා ඉන්න උඩේ රහත් වෙලා දැන් ඒ යාළුවා ඇවිල්ලා කියනවා ඔබ රහත්ය රහත්ගේ ධන්‍යවත් නේ ආ බුදුහාඳුර ඉන්න චේතනාරාමේ ගිහිලා රහත් වෙන හැටි අහගන්න කියලා කියනවා ඉතින් ඔය වෙලාවේ බුදුහාඳුරයි පරණ මතක තියන්න මැරෙනකම් භාවනා කරපු එක්කෙනෙක් නේ කාශ්‍ය බුදුහාඳුරයන් කාලේ අන්තිම දාන වේල වළඳලා එක්ක මම මැරෙනවා එක්ක නිවන් දකින්නවා කියලා භාවනා කරා ඒක විපාකේ විදිහට තමයි මේ හම්බෙන්නේ. දැන් ඔයගොල්ලොත් එහෙම අන්තිම කෑම වේල වළඳලා බලන්න ඉතින් ඒක ආනිසන්තයක් තියෙනවා. බලන්න එක්ක මම මැරෙනවා එක්ක භාවනා කළා නිවන් දකින්න. අර කා ගල උඩට නැගලා බහින්නේ මැරෙනකම් භාවනා කරනවා කියලා නැග්ගා නේද ගහට ගල උඩට ඒ හත් දෙනෙක් මෙතිකුන් වහන්සේලා. ඒ නිසා ඒ විදිහට අවසානයේදී මොකද කරේ භාගතුන් වහන්සේ ළඟට මහා ශ්‍රද්ධාවෙන් දුගෙන යනවා. භාගතුන් වහන්සේ දකිනවා මේ ශ්‍රද්ධාව වැඩි. ඉන්ද්‍රිය ධර්ම බලනවානේ. ප්‍රඥාව වැඩි. එහෙනම් බාහිර තුන්වෙනි සැරේට තමයි බාහිරට කමඨාන දෙන්නේ. දිත්තේ දිත්ත මත්තන් කියන කමඨාන. ඒ වෙලාවේ තමයි බාහිර ජාරු දාරු කීඩේගේ ඉන්ද්‍රිය ධර්ම ටික සමාන වෙනවා. සමාන වෙන වෙලාවේ බුදුහාර කමඨාන දෙනකොට මොකද වෙන්නේ අවබෝධ කරගන්න. නැමෙ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒවා සමාන වෙන්න අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්න ඕනේ මේ භාවනාවට නැත්තම් වෙන්නේ ඉතින් ප්‍රඥා බල ධර්ම ඊළඟට දෙන්නේ මොකද්ද සත්‍ය බොජ්ජංග මේ ටික මම කලින් කිව්වා නේද ඒ අර ඉස්සලා කියපු ටිකම තමයි සත්‍ය බොජ්ජංග ඊළඟ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසාන වශයෙන් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප යනාදී වශයෙන් තියෙනවානේ අපි බලමු දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට සම්මා දිට්ඨියක් තියෙන ඕන භාවනා දැන් සම්මා දිට්ඨියක් තියනවාද කියලා බලමු අපි හිතක් කියන කමටහන ගමු. දැන් ඇහැට රූපයක් එනකොටම යම් කිසි කෙනෙක් හිතක් කියන කමටහන වඩනවා නම් මෙච්චර කල් මේකට හිතක් කිව්වේ නැහැනේ. මොකද කරේ? ඒ මේක මේ එන අරමුණත් එක්ක එක්ක ඇලුනා, එක්ක ගැටුනා, තණ්හාව ඇති කරගෙන දුක්ඛයටපත් වුණා. එහෙනම් එයාට එතන සම්මාදිට්ඨියක් තියනවාද? එහෙනම් දැන් එයා ධර්මයක් ඇහුවා මෙතන තියෙන හිතක් විතරක් කියලා දකින්න කියලා. ඒ ධර්මය අහලා ඒ අනුව දැන් මෙයා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ක්‍රියාත්මක වෙන හිතේ එහෙනම් එයාට සම්මාදිට්ඨිය තියෙනවාමයි. නැත්නම් එයාට ඒක වඩන්න බෑ. එහෙනම් සම්මාදිට්ඨියක් තියෙන හින්දා ඇහැ ළඟට එන රූපය දකින්න හිතක් කියලා. කන ළඟට එන ඒවා දකින්න හිතක් කියලා. නහය ළඟට එන ඒවා දකින්න හිතක් කියලා. දිව ළඟට එන ඒවා දකින්න හිතක් කියලා. කයට එනකොටත් දකින්න, මනට එනකොටත් දකින්න. එහෙනම් එතන එයාට සම්මාදිට්ඨියක් තියෙනවාමයි. සම්මාදිට්ඨියක් තේනා නම් එනං ඊළඟට තියෙන යාට සම්මා සංකප්පයක්. ඒ කියන්නේ එයා අතහරිනවා ඉස්සර ලස්සනයි කියපු එක අතහැරිය. ඒ කියන්නේ එක්කම් තරහ ගන්නෙත් නැහැ. හිංසා පීඩා කරන්නෙත් නැහැ එන එතන. එනං සම්මා සංකප්ප. සම්මාදිට්ඨියක් තියෙනකොට හිතක් හිතක් කියලා කමටහන අරනකොට එයාගේ හිතේ අනිවාර්යයෙන්ම සම්මා සංකප්පේන සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකප්පය. සම්මා සංකප්පය තේනා නම් සම්මා වාචා. දැන් එහෙනම් මෙච්චර කාල ලස්සනයි හොඳයි කිය කියා බොරු කියපු එක දැන් මොකද වෙන්නේ? එයා දැන් කියන්නේ හිතක් කියලා. නැත්නම් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා. ඉතින් එහෙම කියනකොට මුසාවාද නැහැ. දැන් ලොකු මුසාව මොකද්ද? මේ කය මගේ කියා ගන්න එක මුසාව. ලස්සනයි කියන ඒවා මුසාව. දේව නැති වෙලා යන. එහෙනම් ඔය සම්මා වාචායි ළඟ තියෙන සම්මා කම්මන්ත. ඔය සම්මා වාචා කියන එක ඇත්තම ගැඹුරුම කතාව තමයි මොකක්වත් කතා නොකර ඉන්නේ. කතා නොකර ඉන්න එක විතරක් නෙවෙයි ඊට පස්සේ අවසානයේදී මේක මගේ කියලා හිතෙන්වත්
ගන්න නැතුව ඉන්නවා නම් අන්න එතන තමයි සම්මා වාචා තියෙන්නේ. නිවන හැර වෙන මොකක් ගත්තත් එයා මුසාවක් ගත්තේ කියලා වෙන මොහොත ධර්මයක්මයි. නිවන විතරයි ඇත්තක් තියෙනවා නම් තියෙන්නේ කියලා පේන. ඊළඟ සම්මා කම්මන්තයක්. දැන් ඒ ඇහෙන් රූපයක් එනකොට හිතක් කියලා බලනවා නම් කනෙන් ශබ්දයක් එනකොට හිතක් කියලා දන්නවා නම් එයාගේ ප්‍රාණඝාතයක් වෙනවද එතන? නෑ ප්‍රාණඝාතයක් අතක් උස්සන්නේවත් නෑ දැන් සතෙක් මරන්න. නෑ නේද? මදුරෙක් මරන්නවත් ඕනේ නෑනේ දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ. මොකද නිවන් දකින්න යන්නේ. ඈ මගේ කියන එක අතහරින්න යන. ඒ කියන්නේ කයත් මගේ කියන එක අතහරින්න යනවා නේද? ඉතින් කය කායවත් කමන්නේ ඒ වෙලාවේ. අතහැරිනවා එතන. අදත්තාදානයක් නෑ. හොරකම් කළා දැන් පෝෂණය කරන්න දෙයක් නෑ යට. කාමිත්‍යාචාරයක් නෑ. එහෙනම් තමන්ගේ වචනයත් සංවරයි, කයත් සංවරයි. එහෙනම් එතන තියෙනවා ඊළඟ සම්මා ආජීවය. මෙන්න මේ කාය වාක් දුස්චරිතයෙන් අයින් වෙලා තමන්ට දුන්නු දෙයක් අරගෙන ජීවත් වෙනවා. දුන්නු දෙය දුන්නු අරන් ජීවත් වෙනවා. එහෙනම් එයා ඉඳ ගන්නවා නම් ඉඳගන්නේ, හිට ගන්නවා නම් හිටගන්නේ, ඇවිදිනවා නම් ඇවිදින්නේ, නිදා ගන්නවා නම් නිදාගන්නේ, කන්නේ බොන්නේ ඔක්කොටම මොකේදද? මෙන්න මේ වැඩේ කරා. දැන් ඔයගොල්ලෝ මේ පැය 4 සම්මා ආජීවයෙන් ගැටේතු කරනවා කියලා කියන්නේ අර වැඩේ කරනවා නම් ඔයාලා මේ වෙලාවෙත් ඉන්නේ මොකේද? සම්මා ආජීවය. දැන් ඔයගොල්ලෝ ඔහොම ගිහිල්ලා වැඩට යනකොට ආයෙත් සම්මා ආජීවයට. ආයෙත් ඒ වෙන එකක් කරනකොට එතන සම්මා ආජීවයක් නැහැ. එතන පොතේ නම් තියෙනවා ඉතින් අර ලෞකික සම්මා දිට්ඨිය යටතේ මේ වගේ වෙලඳාම් ටිකක් කරන්නේ නැතුව අනිත් ඒවා කරපුවාම හරි කියලා. ඉතින් කඩයක් දාගෙන නිවන් දකින්න. නැත්තම් ගොවි තැන් කරලා හරි නිවන් දකින්න බලන්නකෝ. මේවා කරන්නේ නැතුව. එහෙම එකක් නැහැ. එතන ධාර්මිකව හම්බ කරනවා කියලා එකක් ඉතින් පෙන්නනවා. නමුත් මතක තියාගන්න ගැඹුරින් ගත්තාම මේ කමඨහනම යනවා නිවන මරුණු කරනවා නම් ඒවා ඔක්කොම අතහැරෙන්න ඕනේ. නැත්තම් බෑ. මේ මං කියන ඔක්කොම ඉතින් ගෙදර ගිහින් අතහරින්නේ නැතුව මේ පැය 4 අතහරින්න. දැන්ට ඊට පස්සේ තේරෙන්න අනිත් ඒවා අතහැරේ. ඒවා අතහරේ. අවසානයේ ඉතින් කවුරුත් ඉතින් මේ භාරද්වාජ අර මේ ගොවියත් අවසානට මොකද වෙන්නේ? රහත් වෙන්න මහාන වුණා නේද? මහාන වුණා නැතුව මේ ගොවිතැන් කර උදැල්ලත් අරගෙන තියාගෙන එහෙම නැහැ. ඒක භික්ෂුන් වහන්සේ නමක් මට මතක විදිහට උදැල්ල අංගලා එනවා මහාන වෙලා. පස්සේ උදැල්ල මතක් වෙනවා. ආය අන උදැල්ල මතක් වෙනවා. ඉතින් අන්තිමට මොකද කරන්නේ? ඇස් දෙක බැඳලා කරකොල කරකොල උදැල්ල වීදික් කරනවා ගංගාවකට. ඇයි දැන් තන් ගියොත් ඇය තෝයා ගන්න ඕනේ. ඒ වෙලාවේ ගංගාවේ වතුර දැකලා හිත පැහැදුන අර සතුටටත් එක්ක. අන්න එතනින් තමයි කසින භාවනා ප්‍රගුණ කරලා තිබුණා පෙර ඒකෙන් උපදිලා මේ ඇත්ත තේරෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිත් මේවා පුරුදු කරන්න. එතකොට කොහෙන් හරි මේක නේද ඉවරෙලා යයි ඉතින්. එහෙනම් සම්මා වායාමයේ අර සතර සම්‍යක්ප්‍රදාන විරියම උතන තියෙනවා. ඒ හිතක් කියන එක දිගට වඩන්න විරිය මේ තියෙන. ඒක කරනකොට අකුසල් එන්නේත් නැහැ. කුසල් ටික දියුණු වෙනවා. ඊළඟට සම්මා සති කියපුවාම සිතක් කියන කමට හරනකොට කොයි අනුපස්සනාවද දෙන්නේ? චිත්තානුපස්සනාව. හුස්ම රැල්ලගෙන හිතනවන කායානුපස්සන. පංච උපාදානස්කන්ධය හිතනවන ධම්මානු පස්ස තේරෙනේ. ධම්මානේ මේ ඕන අනුපස්සනාට අර ආයතන භාවනා කරනවා නේ. ධම්මානු පස්සනාවට ආ දුක්ඛය අර භාවනා පළවෙනි එක කරනවා නම් අර ජාතිය දුකයි ඉපදීම දුකයි කියලා හිතනවා නම් ඒක වහට දෙන්න ධම්මානු පස්සනාව. එනවා නේද? එහෙනම් ආ මේක තියෙන්නේ. එහෙනම් ධම්මානු පස්සනාව. එහෙනම් මේ සතිය පදනම් වෙලා කොහට දෙන්නේ? සමාධියට. එතකොට ඔතන මතක තියාගන්න සිතක් කියලා කමටහන වැඩුවත් විතක්ක විචාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාවයෙන් පළවෙනි ධ්‍යානයට යන හැබැයි ඒ ධ්‍යානයක් ආවුණත් එයා මතක තියාගන්න ධ්‍යානයක් මොකද වෙන්නේ? ඒකත් හිතක් කියලා අතාරින්. විපස්සනාදී ධ්‍යාන මගේ කියලා ගන්න යන්නේ. ඉතින් ඒ දැන් සම්මා සමාධි. ඊළඟට තව තියෙන සම්මා මෙතන ඉවරයි. දැන් ඊට පස්සේ තියෙන්නේ ඊළඟ එක තියෙන්නේ. එහෙනම් එතනින් පස්සේ තියෙන සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන. එහෙනම් ඥාන ටික ගැන මම ගිය සතියේ කතා කරානේ. මතකද? සම්මා ඥාන. ඊළඟට තියෙන්නේ සම්මා විමුක්ත. ඥාන කියන්නේ අර නව මහා විදර්ශනා මොන දුදේවය ඥානය ඇතුළු ඥාන ටික වැඩුණාට පස්සේ ඊළඟට විමුක්ත. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ගඵල තියෙන්නේ. මේ ටික තමයි මේ බෝධිපාක්ෂික
ධර්ම කියලා කියන්නේ. ඉතින් ඔය හැම එකක්ම මේ කමඨාන් වඩනකොට වැඩෙන. ඉතින් කරගෙන යන්න ඕනේ මේවා වඩන්න ඕනේ. ඉතින් වැඩෙන්න කමඨාන් වඩන්න ඕනේ. ඉතින් ඒක කරගෙන යන්න පුළුවන් ඔය ඇත්තන්ට. ඉතින් උත්සාහ කරන්න බැරි වෙන එකක් නෑ. ඉතින් හරියට මේක කරලා බලන්න නේද? ඉතින් ඔය කියන කමඨාන් ටික හරියට කරන්නයි තියෙන්නේ. හොඳයි. එහෙමනම් මේ බෝධිපාක්ෂික ධර්ම ඔයත්තන්ගේ නිවීම පිණිසම හේතු වේවා කියලා සාදුකාරයක්.